තිරුවන් සරණයි අවසරයි අපේ ස්වාමීන් වහන්ස පහුගිය සිරස ෆ්‍රෙම් පන්සල් මළුවේදී අපි සාකච්ඡා කළා චුල්ල කම්ම විභංග සූත්‍රයේ යම්කිසි කොටසක් අපි ප්‍රාණඝාතය පිළිබඳව ප්‍රාණඝාත අකුසලය පිළිබඳව බොහෝ කරුණුවලින් බොහෝ දෙනාගේ මනස පෝෂිත කළා අපේ ස්වාමීන් වහන්ස දැනුවත් කළා දැන් ඒ හරහා ඒ වැඩසටහන හරහා තවත් ගුණවුණු ප්‍රශ්න කිහිපයක්ම තිබුණා ඉතින් මේ ප්‍රශ්නත් අරගෙන අද අපි සූදානම් වන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්න. අපේ ස්වාමීන් වහන්ස කෙනෙක් ප්‍රශ්නයක් හැටියට ගොනු කළා. මේක කිහිප වතාවකදීම ගොනු කරපු ප්‍රශ්නයක්. වර්තමානයේ නාත දෙවියන් හැටියට බොහෝ දෙනා පොත පූජා පවත්වන පින් පමුණුවන ඒ දෙවියන් ඊළඟට බුද්ධත්වයට පත්වන්නා වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේද කියන කාරණය බොහෝ දෙනා විමසුවා. අපේ ස්වාමීන් වහන්ස අපි කොහොමද එහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරගන්නේ? සියලු දෙනාටම තෙරුවන් සරණයි. නාත දෙවියන් කියන නමින් අනාගතයේ බුද්ධත්වයේ ලබන බෝසතාණන් වහන්සේ දැනට දෙව්ලොව වැඩ ඉන්නවා කියලා ත්‍රිපිටකයේ නම් කොහෙවත් සඳහන් කරලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්ස. පිටකයේ සඳහන් කරන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැනට දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ අජිත කියන නමින්. එහෙමයි. අපේ බෝසතාණන් වහන්සේ තුසිතේ වැඩ හිටපු කාලේ අපේ බෝසතාණන් වහන්සේ හැඳින්වුවේ සේතකේතු කියලා. අපේ බෝසතාණන් වහන්සේ තුසිතේ පහළ වෙච්ච වෙලාවේ හඳුන්වපු නම තමයි සේතකේතු. එහෙමයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැනට දිව්‍ය ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නවා. උන්වහන්සේ හඳුන්වන්නේ අජිත කියන නමින්. එතකොට අපේ බෝසතාණන් වහන්සේ කාලයක් දිව්‍ය ලෝකේ වැඩ ඉන්නකොට අති දීර්ඝ ආයුෂයක් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් මේ මුළු ආයුෂයේම එක දවසක්වත් අඩු නැතුව භුක්ති විඳිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ දිව්‍ය ලෝකේ ගියපු වාර බොහොමයි. නමුත් මේ දීර්ඝ ආයුෂයේ දිව්‍ය ලෝකයට වෙලා වින්දනය කළේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් එහාට වෙලා සැප විඳින්න ගත්තා නම් මේ බුද්ධාන්තරයේ තවත් ඈතට යනවා. කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන එක. උන්වහන්සේට බුදු වෙන්න තියෙන කාලේ තවත් ඈත් වෙනවා. එන්ටා ටික කාලයක් තමයි දෙව්ලොවේ හිටියේ. ඉඳලා අදිෂ්ඨාන කරනවා මට මෙහෙම චිත වෙන්න ඕනේ කියලා. හිතාමතාම අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන ශක්තියෙන් එහෙන් චිත වෙලා ඇවිල්ලා ආපහු සුගතියක මනුස්ස ලෝකෙක උපදිනා ආයත් පාරමිතා සම්පූර්ණ කරනවා. නමුත් අන්තිමාත්මේ මුළු ආයු කාලයම වැඩ ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයෙම වැඩ ඉන්නවා. එහෙමයි. ඒ කාලේ වැඩ ඉන්නකොට උන්වහන්සේට ඒ දිව්‍ය ලෝකේ රජකම හම්බ වෙනවා. තුසිත දිව්‍ය ලෝකෙන්නේ රජුරු හඳුන්වන්න පාවිච්චි කරපු නම තමයි සන්තුසිත කියලා කියන්නේ. තුසිත දිව්‍ය ලෝකේ රජුරුවන්ගේ නම සන්තුසිත. නමුත් ඒ රජුරුවන්ගේ නම නෙමෙයි හඳුන්වන නාමය. දැන් අපි රටේ ජනාධිපතිතුමා කියලා අපි තානාන්තරයක් ගැන කියනවා. නමුත් එතුමාගේ නම වෙන එකක්. වර්තමාන ගැන සඳහන් කළොත් මෛත්‍රී මහත්මයා තමයි ජනාධිපතිතුමා. එහෙමයි. මෛත්‍රීපාල සිරිසේන. අපි එතුමාට ජනාධිපතිතුමා කියලා නම්බු නාමයක් ඒක. නමුත් නම මෛත්‍රීපාල සිරිසේන. ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේගේ නම සේතකේතු. නමුත් රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ හඳුන්වපු නම සන්තුසිත. ඒක නම්බු නාමය. සන්තුසිත. සන්තුසිත. නමුත් නම සේතකේතුම තමයි. එහෙමයි. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේහි වැඩ ඉන්නේ අජිත කියන නම. එහෙමයි. නාත කියලා දෙවියෙක් පිළිබඳව ත්‍රිපිටකයේ කොහෙවත් දේශනා කරලා නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක වෙනත් දර්ශනයකට නැත්නම් වෙනත් ආගමකට සම්බන්ධ දෙයක්. සමහරවිට Hindu සම්බන්ධ දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි. බුදුදහමේ එහෙම දෙවි කෙනෙක් ගැන කොතනම සඳහන් කරලා නැහැ. අපේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න දෙන්න. බොහෝ වෙලාවට ධර්ම දේශනාවලදී සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා පවා මේ නාත දෙවියන් යනුවෙන් හඳුන්වලා පින් පමුණවන අවස්ථා තියෙනවා. ඉතින් මෙතනදී මිස්සත් හැවතුන් අනුගාමිකයින් ඇත්තටම විපිලිසරමන තත්ත්වයක්, ඒ කියන්නේ අතරමං වෙන තත්ත්වයක් ස්වාමීන් වහන්සේ සිද්ධ වෙනවායි කියලා මට දැනෙන්නේ. මම හිතන්නේ අර පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සම්මුති දේව, උප්පත්ති දේව, ආදි දෙවිවරු පිළිබඳව. එහෙමයි. සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව. එතන මේ සම්මුති කියන ගණයට අයිති වෙන ওই දෙවිවරු. එහෙමයි. නාත, පත්තිනි, විෂ්ණු, කතරගම ආදි දෙවිවරු ඔක්කොම අයිති වෙන්නේ සම්මුති කියන දේව ගණයට. එතකොට පත්තිනි, සරස්වති, විෂ්ණු මේ ආදි දෙවිවරු ඉන්දියාවේ කෝවිල් වල අපිට දැකින්න පුළුවන් දේවස්ථාන වල දැකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ නාත කියන නමත් එහෙම එන්නේ ඇති.
නමුත් මූලාශ්‍රයක් වල බැලුවොත් ත්‍රිපිටකයෙන් කොතනවත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නාත කියන නමින් වැඩ ඉන්නවා කියලා. එහෙමයි. එනිසා එහෙම දෙවි කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා නැහැ කියන එක තමයි පිටකයට අනුව මට සඳහන් කරන්න පුළුවන් කමක් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සවුදුරටත් අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ මතු බුද්ධත්වයට පත්වන ආදිත නමින් අද මේ මොහොතේ දෙව්ලොව වැඩවසන මතු බුදුන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකයේ දකින්නේ මොන විදිහටද ස්වාමීන් වහන්සේ? උන්වහන්සේ පිළිබඳව අපිට මේ වෙලාවේ බොහෝ දෙනාට ශ්‍රද්ධාව ඇතිවන ආකාරයෙන් අපිට කොයි විදිහටද පැහැදිලි කළ හැකි අපේ ස්වාමීන් වහන්සේ? උන්වහන්සේලා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අප්‍රමාණව කටයුතු කරනවා. මේ මොහොතේ. මේ මොහොතේ. හොඳයි. බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා. ඒ සඳහා ස්වාමීන් වහන්සේ දැන් විචාකාවන් අනේ පිළිසිටුමානන් ඒ අයත් දායක වෙනවද මේ මොහොතේ? ඒගොල්ලොත් බොහොම ඉහළ දිව්‍ය තලවල ඉන්න අය. එහෙමයි. කොහොමත් සම්්‍යදෘෂ්ටික දෙවිවරු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙලා ඉන්නවා. එහෙමයි. දැන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය පිළිබඳව බොහෝ අයිතිවාසිකමක් බාර දීලා තියෙනවා, පවරලා තියෙනවා සුරක්ෂිත භාවය පිළිබඳව. ඉතින් උන්වහන්සේ නිරන්තරයෙන් සම්මාදිට්ඨික දෙවියෙක් අනිත් මාර්ගඵලලාභී දෙවි කෙනෙක්නේ. ඉතින් ඒ නිසා ඒ මාර්ගඵලලාභීන් වහන්සේලාගේ ආරක්ෂාව තාමත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලැබෙන නිසා, උන්වහන්සේලා තාමත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් ඉන්න නිසා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු කාලයම මේ ශාසනය පවතිනවා. අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අදිෂ්ඨානය පිළිබඳව ඔබ වහන්සේ අපිට පැහැදිලි කර තිනවා. අප ගෞතම බුදුපියාණන් වහන්සේ දුටුවාද මේ සිද්ධවන දේවල් ශාසනය තුල අද ඇතිවන විසංවාදී තත්ත්වයන් විවිධ ස්වාමීන් වහන්සේලා විසින් විවිධ කරුණු ගෙන හැර පාමින් ධර්මය තුල ශ්‍රාවකින්ව මානසිකත්වය අසමතුලිතාවයට පත් කරන තත්ත්වයන් එදා උන්වහන්සේ දුටුවාද අපේ ස්වාමීන් වහන්සේ? එහෙමයි. සර්වඥතා ඥානය කියලා කියන්නේ තුන්කල් දක්නා නුවණ කියන්නේ ඒකයි. ඒ නිසා මේ සිදුවෙන සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ දකිනවා. නමුත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරගෙන භාග්‍යතුන් වහන්සේගේ අදිස්ථානය සම්පූර්ණ වෙන තාක්කල් ඉදිරියට පවත්වාගෙන යන පිරිසකුත් ඉන්න බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ කරදර බාධක නැත්තේ මේ ශාසනයට බුදු දහමට වෙන විවිධ කෙනෙහිලිකම් මැද්දේ අපේ ස්වාමීන් වහන්සේ ආශ්චර්යමත් දේවල් වෙන්න පුළුවන්ද? කෙනෙකුට හිතා ගන්න බැරි දේවල්. එහෙම දේවල් වෙනවා. එහෙමයි. නමුත් අපිලා මෝහය තියෙන නිසා අපිට ඒක වැටහින්නේ නැහැ. එමෙ නැත්තම් මේ දෙවියන්ගේ අනුග්‍රහය යම් කෙනෙක් පින්කමක් කරනකොට ඕන තරම් ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් අපි ඒක හිතන්නේ නැහැ මේ අපිට හම්බවුනේ අනුග්‍රහයක් කියලා. ඒක තේරුන්නේ නැත්තේ අපි තුළ මෝහය බලවත් නිසා. අපේ ස්වාමීන් වහන්සේ එක්තරා පින්කමක ඡායාරූපයක මම දැක්කා. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම පෙන්නුවා අහසේ චෛත්‍යයට ඉහළින් ඉතාමත් රන්වන් පැහැයෙන් බබලන මුතු කුඩයක්. ඒක ජීවමාන කෙනෙක් ඔසවාගෙන හිටපු දෙයක් නෙමෙයි. ඒ කොටසේ දකුණ කොටසේ එහෙම ඉන්නත් බෑ. ඒතර උන්වහන්සේ පැහැදිලි කරේ මේක දෙවියන්ගේ අනුග්‍රහය මත සිද්ධ වෙච්ච දෙයක් කියලා. කොහොමත් උන්වහන්සේලා මහ පින්කම් දැක්කම සම්බන්ධ වෙනවා. එහෙම අපේ කොහොමත් පින්කම් කරනකොට සම්බන්ධ වෙනවා. අපේ පින්කමේ තියෙන සම්මාදිට්ඨික භාවයත් එක්ක උන්වහන්සේලා හරි සතුටින් පින්කමට එකතු වෙනවා. එකතු වෙලා උන්වහන්සේලා තත්ප්‍රමාණ කුසල රැස් කරගන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේට නිନ୍ଦා කෙරෙන පින්කමක් වෙනවනම්, අවබෝධයෙන් තොර පින්කමක් වෙනවනම්, උන්වහන්සේලාටත් කුසල් රැස් නොවන පින්කමක් වෙනවනම් උන්වහන්සේලා එතනින් මගහැරලා යනවා. මේ කුසල් ලැබෙන්නේ නැත්නම් ඉන්නේ නැහැ නේද එතන? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ බොහොම කුසල් ලැබෙන සම්මාදිට්ඨිකව නිවැරදිව සිද්ධ කරන පින්කම් වලට උන්වහන්සේලා හරියට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයේ සමහරලාට අපිට හම්බ වෙන්නේ අපි බලාපොරොත්තු නොවන වෙලාවක කියලා තමයි අදහස. එහෙමයි. මොකද යම් පින්කමක් කරන්ද අපි විශාල කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීම මැද්දට පැනලා උන්වහන්සේලා අපිට උදව් කරන්නේ නැහැ. අපිට පින් සිද්ධ කරගන්නම තමයි අවස්ථාව ඉතුරු කරලා තියෙන්නේ. උන්වහන්සේලා කරලා දෙනව නම් අපිට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා බලාගෙන ඉන්නවා මේගොල්ලන්ගේ වීරිය කොච්චර තියෙනවද කියලා. මේ පින්කමත් එක්ක. සමහර වෙලාවට අපි මෙහෙම උදාහරණයක් සඳහන් කළොත් අපි පින්කමක් සංවිධානය කරාම වරුසාවෙන් විශාල බාධාවක් එනවා. විශාල මුදලක් වියදම් කරලා බස්සල අපි කියමු කන්රදපුරේම කියලා. එහෙමයි. බස්සල මිනිස්සු අරගෙන ගිහිල්ලා කන්න බොන්න දීලා මේ ඒ පිරිස සමහරලාට විශාල වරුසාවක් නිසා සියලු දෙනාම කොහාට කොහාට රිංගලා යනවා නැත්නම් කියනවා යම් යම් මේ පින්කම දැන් කරන්න බෑ. එහෙම කතා කරන්න පුළුවන්. නමුත් පින්කම් සංවිධානය කරපු අයත් එහෙම මානසිකත්වයේ පහතට වැටිලා එහෙනම් පින්කම නොකර යමු කියන තත්ත්වයට එනවනම් උන්වහන්සේලා එතනින් එහාට අපි දිහා බලන්නේ නැතුව යනවා. එහෙමයි ස්වාමීනි. උන්වහන්සේලා බලාගෙන ඉන්නේ නැහැ. මේ වරුසාව බාධාවක් නෙමෙයි. ඒ නිසා මොන ක්‍රමයකින් හරි මේ පින්කම මම ජය ගන්නවා. මගෙත් එක්ක ආපු සියලු දෙනාම ගියත් මම බුදුරජාණන් වහන්සේ ගාව මේ පින්කම කරනවා කියන ශක්තියක් ඔහුට තිබුණොත් ඔහු ඒ ශක්තියේ පිහිටනවනම් එතන ඉඳලා ඔහුට උදව් කරන්න පටන් ගන්නවා.
ඔබ දන්නවා මොහු මැරුණත් යන්නේ නැහැ මෙතනින්. ඒ කියන්නේ තරම් උත්සාහවන්තයි. කුසල් රැස් කරගන්න යෙදෙනවා. එහෙම වුණොත් ඒ පුජ්‍යලයාට එතන ඉඳලා උන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙන්න පටන් ගන්නවා. අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේදී අපිට සාකච්ඡා කරන්න තවත් කරුණු කාරණා එකතු වෙනවා. එතකොට උච්චාන වීරයකින් යුතුව අපි හැම දෙයක්ම කිරීම තුළ නිරත වීම තුළ අපිට ලැබෙන දෙවියන්ගේ ආරක්ෂාව, රැකවරණය, බලය මේ දේවල් ගැනත් ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ සම්යදෘෂ්ටික පින්කමක් කියන එක ඔබ වහන්සේ අවධාරණය කළා. අපිට එයත් සාකච්ඡා කළ හැකි නම් මේ අද සාකච්ඡාව තුළ ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපි විරාමයකට ගිහිල්ලා අපේ ස්වාමීන් වහන්සේ සමග තවදුරටත් සාකච්ඡා කරමු. සිරස FM පන්සිල් මළුවේදී. තුන්සිත පහදන පන්සිල් මළුවේ. කෙනෙක් නිරෝගීව දන් දෙන්නම්. කී මනෝලෝ උපදින විට තුසපස්සේ උපදින. පන්සිල් මළුවේ. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ අද ඔබට දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය, අනුබලය, අනුග්‍රහය මේ හැම දෙයක්ම ලැබෙන බව ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා. අපි සම්යදෘෂ්ටිකව පින්කමක් සංවිධානය කරනකොට අපේ ස්වාමීන් වහන්සේ මේ සම්යදෘෂ්ටික බව ගැන අපි සාකච්ඡා කර තිබෙනවා. පින්කමකදී මේ සම්යදෘෂ්ටික බව අපි කොහොමද යොදාගන්නේ? මොකක්ද මේ පින්කමක තියෙන සම්යදෘෂ්ටික භාවය? සම්මාදිට්ඨික භාවය කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් යම් කාරණාවක් මෙන්න මේ විදිහට සිද්ධ වුණොත් මෙහෙම ආනිසංස සහිතයි. මේ විදිහටයි ඒක සිදුවේ යුතු පිළිවෙල කියන එක ධර්මයෙන් පැහැදිලි කරලා තියෙනවා නම් යම් කෙනෙක් ඒ පිළිවෙලටම ඒ පින්කම සිද්ධ කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට අනුකූලයි. එහෙමයි. ඒක භාග්‍යතුන් වහන්සේට කීකරුවෙච්ච පින්කමක්. ඒ පින්කමෙන් පින්කම කරන අයටත් සමහරවිට අපි පින් අනුමෝදන් කරනවා නම් පින් අනුමෝදන් වෙන අයටත් දෙගොල්ලටම සිද්ධ වෙන්නේ මහා යහපතක්. එහෙමයි සමිනහස. එහෙම නැතුව අපේ සිතුවිල්ලක් මත ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා නම් ඒකින් කාටවත් යහපතක් වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. එහෙමයි. මොනයකට උදාහරණයක් සඳහන් කෙරුවොත් සාමාන්‍යයෙන් අපි සියලු දෙනාම ඉතාම හොඳට දන්න මේ හත් දවසි පින්කම. කෙනෙක් මැරුණාම අපි කරන හත් දවසි පින්කම. අන්හි හත් දවසි පින්කමේදී සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ වෙනස් කරන්න හරි අමාරුයි. හත් දවස පහු වෙනවා කියන කාරණාවට යන්න හරි අමාරුයි. එහෙමයි. මේ පින්කමේදී. ඒ නිසා බොහෝ දෙනාගේ මතය තමයි හත් වෙනි දවස ඉක්මවන්නේ නැතුව මේ පින්කම කරන්න ඕනේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනාවක් කරලා නැහැ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ දැන් හත් දවසේ දානමය පින්කම සිද්ධ කරනකොට ස්වාමීන් වහන්සේලාව නිවසට වඩම්මන්නේත් නැහැ. සමහර තැන්වල එහෙමත් තියෙනවා. එහෙමයි. සමහර ප්‍රදේශවල නම් ස්වාමීන් වහන්සේලා වැඩම වුණා. විශේෂයෙන් හත් දවසේ පින්කම සඳහන් කරලා තියෙන්නේ මරණයට පත්ච්ච කෙනාව මරණයට පත් වෙලා පැය 24 එව්ව 7ක් පහු වෙන්න ඕනේ පින්කම කරන්න. පැය 24 එව්ව 7ක් පහු වෙන්න ඕනේ. නමුත් වර්තමානයේ සිදු කරන විදිහ මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ කියලා. අද බොහෝ දෙනාගේ අදහස හත් දවස් පහු වෙන්න කලින් පින්කම කරන්න ඕනේ කියලා. එහෙමයි. ඒ නිසා බොහෝ තැනක අපි දකින්නේ 5 වෙනි දවසේ බණ කියලා 6 වෙනි දවසේ දාන දෙනවා ඉඩ කඩක් නැහැ කියලා. එහෙම නැත්නම් 6 වෙනි දවසේ බණ කියලා 7 වෙනි දවසේ දාන දෙනවා. ඒතර පැය 24 ව 7ක් සමහරවිට පහු වෙලා නැහැ. පැය 24 ව 7ක් සමිනවසයි කියලා. ඒ පැය 24 ව 7ක් කියලා සඳහන් කළේ සම්පූර්ණ දවස් 7ක් පහු වෙනවා කියන අර්ථයෙන්. එහෙමයි. මරණයටපත් වෙච්ච කෙනා අද දවල් 2ට විතර නම් මරණයටපත් වුණේ. එතන ඉඳලා හෙට දවල් 2 විතර වෙනකොට පැය 24ක් සම්පූර්ණයි. එහෙම එහෙම අපි බලන්න ඕනේ මෙයා මරණයටපත් වෙලා කොයි දවස වෙනකොටද පැය 24 ව 7ක් පහු වෙලා ඉවර වෙන්නේ. දැන් අද 2ට විතර මරණයටපත් වෙච්ච කෙනෙක්ගේ පින්කම පැය 24 ව 7ක් පහු වෙලා අද දවසේම හවස කරන්න පුළුවන්. එහෙමයි. මොකද එයා 2ට විතර නම් මැරුණේ ඊළඟ දවසේ 2 විතර වෙනකොට ඒ කාරණාව සම්පූර්ණ වෙලානේ. එතකොට එදා හවසට ධර්ම දේශනාවක් කරලා පින් අනුමෝදන් කළාට කමක් නැහැ. එහෙමයි. ඒකේ හේතුව තමයි මල්ලිකා දේවීන් වහන්සේ බොහෝම පින් කරපු කෙනෙක් කොසල් රජුගේ අගමෙහි හිටියේ. නමුත් අන්තිම වෙලාවේ රජුරවන්ට කියාපු බොරුවක් මුල් කරගෙන අකුසල කර්මයක් හේතු වෙලා පින් ගන්න බැරි තැනක ඉපදෙනවා. එහෙමයි. රජුරව බොහෝම දුකටපත් වෙනවා අග්‍රමහේෂිකාව මරණයටපත් වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගාවට යනවා මල්ලිකා කොහෙද ඉපදෙන්නේ කියලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මල්ලිකා දුක් ඇති තැනක ඉන්නේ කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දන්නවා රජ්ජුරුවෙක් අහන්න එන බව. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අදිෂ්ඨාන කරනවා රජ්ජුරුවන්ට ආවට මල්ලිකා ගැන අහන්න අමතක වෙන්නේ. රජ්ජුරුව ඇවිල්ලා කතා කරපෙන්නල යනවා.
පහවදත් එනවා මාලිගාවට ගියාම මතක් වෙනවා මං ගීපු කාරණාව නෙමෙයි අහුවේ කියලා. පහවදත් එනකොට අදිෂ්ඨාන කරනවා. හත් දවසක් වෙනකම්ම භාග්‍යතුන් වහන්සේ රජුරන්ට ඒ කාරණාව අහන්න දෙන්නේ නැහැ. හත් වෙනි දවසේ ඉක්ම ගියාට පස්සේ මල්ලිකාව හිටපු තැනින් නිදහස් වෙලා දෙව්ලොව යනවා. එහෙමයි. එදා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානය කරන්නේ නැති හින්දා රජුරු ඇවිල්ලා අහනවා. ස්වාමීනි මල්ලිකාව මරණයට පත් වුණා මට බොහොම දුකයි. නමුත් බොහෝ පින් කරගත්ත මගේ මල්ලිකා කොහේ ඉපදුනාද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා දෙව්ලොව ඉපදුනා කියලා. රජුරන්ට හිතරිදෙයි කියලා කුසලයේ පිළිබඳව තිබිච්ච විශ්වාසය නැති වෙයි කියලා. මොකද මල්ලිකා මෙච්චර පින් කරලත් නිරේ ගියාද කියන කාරණාවට ඇවිල්ලා රජුරෝ කුසලයේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න නැති වෙයි කියන කාරණාවත් පදනම් කරගෙන තමයි රජුරන්ට ඒක අමතක කෙරෙවි. එහෙමයි. එතකොට ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා සමහර වෙලාවට මරණයට පත් වෙච්ච අය පින් ගන්න බැරි තැනක ඉපදෙන්න පුළුවන් දවස් 7ක් එනකන්. 7න් පස්සේ තමයි පින් ගන්න පුළුවන් තැනකට යනවනම් යන්නේ. සමනසේ දවස් 7ක කියන කාලයම නිශ්චිත ඒක මේ අවස්ථා කීපයක යෙදිලා තියෙන නිසා. එහෙමයි. මල්ලිකාවගේ අවස්ථාවෙත් ඕක යෙදුණා. ඒක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට ලැබිච්ච වටිනා සිවුරක් පිළිබඳව බොහෝම ඇල්මෙන් හිටියා. ඒ ඇල්මෙන් ඉඳලා උන්වහන්සේ අපවත් වෙලා ඒ සිවුරෙම ඉනිකුණෙක් වෙලා ඉපදිනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච නිසා භික්ෂුන් වහන්සේලා මේ සිවුර කෑලි කෑලි වලට කපලා සංඝයාට බෙදන්න ලෑස්ති වෙනවා. අර ඉනිකුණා කෑ ගහලා අඬනවා මගේ සිවුර ඔක කපන්න එපා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ ඇහෙනවා මේ ඉනිකුණා අඬනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා මේ සිවුර කපන්න එපා. ඔක දවස් 7ක් පහු වෙනකන් තියලා තියන්න කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කැපී නැතුව තියලා තිබ්බා. දවස් 7ක් පහු වුණාට පස්සේ ඉනිකුණා මරණයට පත් වෙලා එයා සුගතිගාමි තත්ත්වයකට යනවා. බැරි වෙලාවත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව නොදැක්කනම් ස්වාමීන් වහන්සේලා චීවරේ කැපුවා නම් අර සත්වයාට මහා සංඝයා පිළිබඳ ද්වේෂිතක් උපදිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සංගයේ සිත පදනම් කරගෙන නිරේ ගිහිල්ලා ඉපදෙන්න තියෙන ඊට කඩ වැඩි. ආන් ඒ අවස්ථාවට එළෙමින්නේ නැති වෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සූර කපන්න එපා. අත් දවසක් යනකම් තියලා තියන්න. ස්වාමීන් වහන්සේ වෙනි සියුම් සත්වෙන්ටත් සිටීමේ හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒක ජීවිත සත්වයාටත් තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපිට නම් අපේ චුතිසිත ඒක සෛලික. හොඳයි. අපේ චුතිසිත පිළිබඳව ස්වාමීන් වහන්සේ අපි බොහෝ සෙයින් දැනුවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අවසාන මොහොතේ අපි බලපවත්වන සිත සහ අපේ ඊළඟ උත්පත්ති අතර ඇති සම්බන්ධය පිළිබඳව ඔබ වහන්සේලාගෙන් දැනුවත් වෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් අර විදිහට අකුසල කර්මයක් විපාක දීලා තිරිසන් කුලයකට ගිය කෙනෙක් දැන් විශේෂයෙන්ම අශෝක අධිරාජයාමන් වගේ පිඹුරු කුලයක උපදිනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ තැනකදී ඒ කාලපරාසයේ ගෙව්වට පස්සේ ඒ නැවත සුගතිගාමි වීම සඳහා සිතේ බලපැවැත්මක් නැද්ද එවැනි සත්වයකට? කුසල ශක්තියක් තියෙනවනේ, විශාල කුසල ශක්තියක්. එහෙමයි. යම් දේශසිතක් නිසා තමයි තිරිසනෙක් වෙලා ඉපදුණා කියලා සඳහන් කරන්නේ. අර පවන් සලමින් ඉන්න කාන්තාවක් පිළිබඳව ඇතිවෙච්ච ද්වේෂය. අය පවන් සලන සුලංගැල්ලක් රජුරන්ට ඒ වෙලාවේ වේදනාවක්, මරණ වේදනාව. නමුත් ඇයට පවන් සලන්න එපා කියලා කියන්න රජුරන්ට කතා කරන ශක්තියක් නැති වෙලා. ඒ නිසා තමයි දේශසිතක් ඇති වුණා කියලා අහලා තියෙන්නේ. ඒ නිසා ඒ ද්වේෂය පදනම් කරගෙනම රජුරෝ මරණයට පත් වෙච්ච නිසා පිඹුරු ආත්මයක ඉපදුණා කියලා සඳහන් කරන්නේ. හොඳයි. අපි මේ අවස්ථාවේදී බොහෝ කාරණා ස්වාමීන් වහන්සේගෙන් දැනුවත් වුණා. අපි කොහොමද සම්මාදෘෂ්ටිකව පින්කමක් සංවිධාන කරන්නේ කියන කාරණේයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අපේ ස්වාමීන් වහන්සේ අපි තවදුරටත් මේ සම්බන්ධව අපි සාකච්ඡා කළ යුතු දේවල් මේ විරාමින් අනතුරුව සාකච්ඡා කරමු. ඔබට ආරාධනා කරනවා මේ සාකච්ඡා කරන කාරණා සම්බන්ධව ඔබටත් ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු අපිට කතා කරලා කියන්න සිරස FM පන්සිල් මළුවට 011-2-84-88 අපේ දුරකථන අංකය. අද සිරස FM පන්සිල් මළුවට වැඩමවා වදාළේ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අපි සාකච්ඡා කරමින් සිටියේ සම්‍යක් දෘෂ්ටිකව කොහොමද පින්කමක් සංවිධානය කරන්නේ කියන කාරණය. එතනදී අපි කොහොමද අවබෝධයෙන් කෙනෙක් මිය ගියහම සද්දෝහේ පින්කම කොහොමද සංවිධානය කරන්නේ කියන කාරණයත් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරමින් සිටියේ. අපේ ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ හරි අවබෝධයක් ඇතුව මේ විදිහට පින්කමක් සිද්ධ කරගන්නේ කුසල් රැස් වෙන විදිහට? එතකොට මේ පින්කම පැය 24 වූ 7ක් පහ වුණාට පස්සේ සිද්ධ කරනවා නම් අර වාගේ පින් ගන්න බැරි තැනක අපේ ඥාතිය ඉපදිලා හිටියනම් එයා ඊළඟට පින් ගන්න පුළුවන් තැනකට එන්නේ දවස් 7ක් පහ වුණාට පස්සේ. එහෙමයි. ඒ එන්නේ කෙලින්ම ඥාතියන් හොයාගෙන. හේතුව තමයි පින් ගන්න පුළුවන්කම තියෙන්නේ
පරදත්තූප ජීවී කියන ආත්මයේ උපදිච්ච අයට විතරයි. එහෙමයි ස්වාමිනා. ඒ ඇයිට ඒ ආත්මේ උපදිනවත් එකම ලැබෙනවා කර්මජ දිවසක්. ඒ දිවස ලැබෙන්නේ තමන්ගේ ඥාතීන් හඳුනගන්න. ආන් මේ දිවස ඔස්සේ ඔවුන් ඥාතීන් දිහා බලාගෙන ඉන්නවා අපිට පින් අනුමෝදන් කරයි කියලා. එහෙමයි. ඒ පින ලැබෙනවා කියලා කියන්නේ සතුට. ඒගොල්ලන්ට හම්බ වෙන සතුට. අපි කරන ක්‍රියාව දිහා බලාගෙන ඉඳලා ඒගොල්ලෝ සතුට වෙනවා. ඒක තමයි එයාලට ලැබෙන පින. ඒකයි මම කිව්වේ මේ කාරණාව අපි වරද්ද ගත්තොත් ඒයට පින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. මේක හරියටම සම්මාදිට්ඨික වෙන්න නම් ධර්ම කාරණාව දැනගෙන පින්කම සිද්ධ කරන්න ඕනේ. අර පේතවත්තු පාළියේ සඳහන් කරනවා එක කාරණාවක් චුල්ල සෙට්ටි පේතවත්තු. අජාසත්ව මහරජුරුව තාත්තා මරණයට පත් කරවලා. නමුත් තාත්තා මරණයට පත් වෙච්ච දුක හොඳටම දැනෙන්න පටන් ගත්තා තාත්තා මරණයට පත් වුණාට පස්සේ. ආසන්න වෙනකොටම දැනෙනවා මරන්න එපා කියලා පණිවිඩය අනුව මැරිලා ඉවරයි. මේ නිසා රජුරවන්ට නිින්ද යන්නෙත් නෑ. එහෙමයි. කෑම කන්නත් බෑ. රාජසභාවට යන්නත් බෑ. රජුරවන්ට ඒ තරම් ගින්දරක් හිතේපත් වෙනවා. ඒ හින්දා රජුරෝ උඩුමහන්තලාවට වෙලා සක්මන් කර කර ඉන්නවා මේ ප්‍රශ්නේ විසඳගන්න. තමන්ගේ හිතත් එක්ක ඇති වෙන තර්කයක්. එහෙම රජුරෝ සක්මන් කර කර ඉන්නකොට රජුරෝ දකිනවා ප්‍රේතයෙක් යනවා අහසින්. ප්‍රේත කොටස් එක එක කොටස් ඉන්නවා. මේ ප්‍රේතයා අහසින් යනවා දැකලා රජුරෝ අහනවා කොහෙද යන්නේ කියලා. සඳහන් කරනවා මගේ දුව පින්කම් කරන්න හරි කැමති නිතරම ඇය කතා කරන පින්කම් ගැන. ඇය හෙට පින්කමක් කරලා මට පින් අනුමෝදන් කරන්න ලෑස්ති වෙනවා. මං ඒ පින අනුමෝදන් වෙලා එන්නයි යන්නේ කියලා. එහෙමයි. රජුරෝ කියනවා එහෙනම් ගිහිල්ලා එන්න. දුවගේ පින්කමේදී ඔබට පින් හම්බ වුණේ නැත්තම් යන ගමන් මට කතා කරන්න කියලා. ප්‍රේතයා හා කියලා යනවා. ප්‍රේතයා ගිහිල්ලා දුව පින්කම කරන දිහා බලාගෙන ඉන්නවා. දුව පින්කම කරන්නේ දානයක් දෙන්නේ දන් දෙන්නේ බමුණන්ට. ප්‍රේතයාට සතුටක් නැහැ. මොකද ඒගොල්ලන්ට දන් දුන්නා කියලා මෙයාට පින් හම්බෙන්නේ නැහැ. එහෙමයි. එතකොට කොහොම දන් දුන්නාම දෙයි පින් හම්බ වෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දක්ෂිණ විභංග සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා දැන් කොහොමත් දුවගේ පින්කම පිළිබඳව ප්‍රේතයාට සතුටක් නැහැ. දානය ලබාපු අයට සතුටුයි. දුව බොහොම හොඳ පින්කමක් කරන්නේ. පිළිගත් අයට සතුටුයි අපිට මේ විදිහට දාන වේලක් හම්බුණා කියලා. නමුත් ප්‍රේතයාට සතුටක් නැත්තේ ඒකෙන් අන් අයට ලොකු කුසලයක් හම්බෙන්නේ නැති එක. ආන් ඒ හින්දා එයා බොහොම කනස්සල්ලෙන් ආපහු යනවා. එයාට පින් හම්බෙලා නැහැ. කියන්නේ සතුටුුන්නේ නැහැනේ. යන ගමන් රජුරන්ට කතා කරනවා. රජුරු අහනවා පින් හම්බුණාද කියලා. කාරණාව පැහැදිලි කරනවා නැහැ මට පින් හම්බුන්නේ නැහැ. මම ආපහු යන්නයි යන්නේ කියලා. ඔබතුමා මට පින් දෙන්නම් කියලා කීවා. මට පින්කමක් කරලා පින් දෙනවද කියලා ඇහුවා. එහෙමයි. රජුරු ඒ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩම කරවලා දානයක් දෙනවා. නීල ප්‍රේතයාට පින් අනුමෝදන් කරනවා. එයා දිව්‍යමය ස්වරූපයෙන් රජුරවන්ට පෙනී හිටලා රජුරවන්ට පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද කරනවා. මට බොහෝ පින් ලැබුණා මං ප්‍රේතාත්මයෙන් නිදහස් වුණා. ඒ හින්දා මට බොහොම සතුටුයි. එහෙමයි ස්වාමිනාස. ඒ කුසලයේ ඔබතුමාටත් හේතු වෙන්න කියලා රජුරවන්ට සත් ප්‍රාර්ථනා කළා. එයා දිව්‍යමය ආත්මයක් ලබාපු බව සඳහන් කරනවා. සියලු දෙවියන් ඉක්මවා ගියපු දිව්‍යමය ආත්මයක්. එහෙමයි. ලැබුවා කියලා සඳහන් කරනවා. හොඳයි ස්වාමිනාස. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි තවදුරටත් සම්මා දෘෂ්ටික භාවය තුළින්ම පින්කම කුසල ශක්තිය වඩවා ගැනීම කෙරෙහිම අරමුණු කරගෙන සිද්ධ කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සමහර වෙලාවට අපේ ඥාතියෝ මරණයට පත් වෙච්ච ගමම්ම පින් ගන්න පුළුවන් ආත්මවලත් උපදිනවා. එහෙමයි. සමහර අය තමයි අර අපි කතා කරපු විදිහට හත් දවසක් යනකම් පින් ගන්න බැරි ආත්මයකත් උපදිනවා. එහෙමයි. දැන් මේ දෙගොල්ලම පරදත් උපජීවීන්. එතකොට පින් ගන්න බැරිම ආත්මවලටත් යනවා ඒගොල්ලෝ. නිරේත ගිය පින් ගන්න බෑ. ප්‍රේත ලෝකේ පින් ගන්න බැරි ආත්ම ප්‍රේත ලෝක තියෙනවා. ඒ තැන්වල ඉදුණුත් පින් හම්බෙන්නේ නෑ. ඒතකොට තිරිසන් ලෝකයට આવුත් පින් හම්බෙන්නේ නෑ. ආපහු යා මනුෂ්‍ය ලෝකෙට ඉදුණුත් ඒත් පින් හම්බ වෙන්නේ නෑ. දිව්‍යමය ආත්මයක ඉදුණුත් බලාපොරොත්තුවක් නැත්නම් ඒත් පින් හම්බෙන්නේ නෑ. එහෙනම් පින් ගන්න පුළුවන් කෙනා තමයි මේ පරදත්ත උපජීවී කියන කෙනා. එතකොට අපි සඳහන් කරමින් හිටියේ මරණයට පත් වෙච්ච ගමම්ම පින් ගන්න පුළුවන් තැනක ඉපදෙන්න පුළුවන්. ඒ නිසා අපේ කෙනෙක් මරණයට පත් වෙච්චහම ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒක තමයි මේ සම්මා දිට්ඨිකත්වය කියලා කියන්නේ. ඒ අය කල්පනා කරන්න ඕනේ ඒ ගමම්ම පින්කමක් කරලා පින් දෙන්න. සමහරట్లాට ඉස්පිරිතාලික මරණයට පත් වුණා නම්, ගෙදර මරණයට පත් වුණා නම් ඉස්පිරිතාලේ ගෙනහිල්ලා උවමව කරගෙන ගෙදර ගේනකන් සමහරట్లాට අපිට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ කාරණාවට මහා කලබලයක් නැතුව බොහොම සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනෙකුට නම් ඒක කරන්නත් පුළුවන්. ආහාර පාන වස්ත්‍ර මේ දසදාන වස්තුවේ මූලිකම කාරණා තුන. අපි සාමාන්‍ය කෙනෙකුට කියන්නේ
කණ්ඩ බොණ්ඩ අඳින්නක් නැහැ කියලා ඒ තමයි අන්තිම දුප්පත්කම. කෑම බීම ඇඳීම කියන ටික. ඒ හින්දා අපිට පුළුවන් අපේ ඥාතියා වෙනුවෙන් ආහාර පාන වස්ත්‍ර පූජා කරන්න. පූජා කරලා පින් අනුමෝදන් කරන්න. එතන වස්ත්‍ර කියන සඳහන් කරාම මේ අත පිහ දාගන්න මුහුණ පිහ දාගන්න පුංචි ලේන්සු කැල්ලක් උනත් ඒ වෙලාවට ප්‍රමාණවත්. එහෙමයි. ආහාරයි පානයි වස්ත්‍රයි. ඒක පූජා කරලා ඒ ලබා ගන්න කුසලය අපේ ඥාතියට එවලෙම අනුමෝදන් කරන්න පුළුවන්. එයාට ඒක මහා බලගත් කුසලයක්. මොකද මම ශ්‍රද්ධාවෙන් කරන මේ වැඩේ දිහා එයා බලාගෙන ඉන්නේ. පුදුම සතුටක් ඇති වෙන මං වෙනුවෙන් මේ වගේ පින්කමක් වෙනවා කියලා. එහෙමයි. අපි සරියුත් මහරහතන් වහන්සේගෙනුත් පෙර ආත්මේ අම්ම කෙනෙක් ප්‍රේතාත්මයක ඉඳලා පින් ඉල්ලනවා. ඒනවල සරියුත් මහරහතන් වහන්සේට අපිට වගේ මහ දන් දෙන්න උන්වහන්සේ වස්තු සම්පත් රැස් කරලා තිබුණ නැහැනේ. උන්වහන්සේ දන් දීලා තියෙන්නේ බත් හැන්දකුයි වතුර වීදුරුවකුයි රෙදි කෑල්ලකුයි. ඒ අම්මයි ආත්මේ මුදව ගන්න. ඒ අවස්ථාවේ හැටියට මේ ලේන්සු කෑල්ලක් පූජා කරුවත් ඇති. එහෙමයි. මූලික කාරණා තුන හැටියට. එතකොට ওই කාරණාව අපි තේරුම් නොගත්ත නිසා අපි අපේ මලගෙදර ක්‍රියාත්මක වෙන හැටි දිහා බලහම පිරිසක් කැරම් ගහනවා. පිරිසක් කාඩ් සෙල්ලම් කරනවා. පිරිසක් සිගරට් බොනවා. තව පිරිසක් මද්දලෝගේ පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට ඒ ප්‍රමාණයට ඒ අවශ්‍ය දේවල් සම්පාදනය වෙලා තියෙනවා. සමහරලාට ඒ මරණයට පත් වෙන තාත්තා නම් තාත්තගේ දරුවෙක් මොකක් හරි ආයතනයක සේවය කරනවා නම් දැන් යාළු මිත්‍රයෝ ටිකක් එනවා. සමහර ඒගොල්ලෝ ඉන්නේත් මද්දලෝගේ පාවිච්චි කරලා. අර පුතා මේ කාරණා ඔක්කොම අස්සේ යාළුවන්ට සංග්‍රහ කරන්න එයා මද්ද්‍රව්‍ය ගෙනල්ලක් තියෙනවා සමහර තැන්වල. ඒ වගේ දේවලුත් දකින්නවා. මේ ඔක්කොම පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් අරය බලගන්න. එතකොට එයා බොහොම ශෝකයෙන් කෑ ගහලා අඬනවා. මම පව් කරලා මම මෙතෙන්ට ආවා. නමුත් දැන් මගේ ඥාතීන් කියන කට්ටිය මංගලව ගන්න කල්පනාවක් නැහැ. ඒ කට්ටිය මං ගැන කිසිම කල්පනාවක් නැහැ. කොටසක් කැරම් ගහනවා, කොටසක් කාඩ් සෙල්ලම් කරනවා, කොටසක් ආරක්කු බොනවා, කොටසක් වෙනත් පව් කරනවා. ඒගොල්ලොත් මහා පව් කරගන්නවා නිරේතම යන්නේ. එතකොට ඥාතියා පිච්චි පිච්චි ඉන්නේ මේ පින් ගන්න පුළුවන් ආත්මයක් කියලා කිව්වට අප්‍රමාණ දුක් සහිතයි මෙතන. එහෙමයි සමිනා. එයා දෙවි දෙවි එතන ඉන්නේ. ඉතින් අපිට සම්මාදිටියක් තියෙන්න ඕනේ, අපිට ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. අපි යමුකු ගින්දරට වැටුණා කියලා කෙනෙක් උදාහරණයට අපේ ඥාතියා ගිනි ගොඩකට වැටුනහම වැටිච්ච ගමන්ම ගිනි ගොඩෙන් ගොඩ ගන්නවද? එහෙම නැත්නම් 7 දවසක් ගියහම ගිනි ගොඩෙන් ගොඩ ගන්නවද? එහෙම නැත්නම් 3 මාසයක් ගියහම ගිනි ගොඩෙන් ගොඩ ගන්නවද? කියන කාරණාවට අපි යන්න ඕනේ. එහෙමයි. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව ඒ වෙලාවෙම පින්කමක් කරලා පින් දුන්නොත් පින් ගන්න පුළුවන් තරග කිව්වොත් එයා එතනින්ම නිදහස් වෙනවා. එහෙම නැත්නම් හරියටම අර විදිහට පැවිදි ඇතරේව 7ක් පහු කරලා පින්කම කරාම එයාට පින් හම්බ වෙනවා. එහෙම නැතුවමත් එයාට අපි මාසෙන් දානයක් දෙනවා නම් බලාගෙන ඉන්න වෙනවා පින් ගන්න. එහෙමයි. මාසෙන් නොදී 3 මාසෙන් දානයක් දෙනවා නම් බලාගෙන ඉන්න 3 මාසයක් යනකම් පින් ගන්න. එයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. අන් ඒ හින්දා අපි ඥාතිය කොහොම සුවපත් කරනවද කියන මන අවබෝධයක් අපි ගාව තියාගෙන පින්කම සිද්ධ කරන එක සම්මාදිටික පින්කමක් ගන්නට වැටෙනවා. හොඳ අවබෝධයෙන් කරන පින්කමක් නිසා. හොඳයි. ඉතින් එවැනි පින්කම් ගණනාවක් බෞද්ධ අප ඔබ සිද්ධ කරනවා. බෝධි පූජා පින්කම්, දානමය පින්කම්, බුදුරජාණන් වහන්සේගේ මහත් වූ ඥානයන් සිහිපත් කරමින් කරන්නා වූ පින්කම්, මේ වගේ පින්කම් ගණනාවක් තියෙනවා. මේ දේවල් කොහොමද අපි අවබෝධයෙන් යුතුව මුල පුරන්නේ, මේ දේවල් සිද්ධ කරන්න කියන කාරණය අපි අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්, දැන ගැනීම ඉතාම වැදගත්. අපි ඒ ගැන සාකච්ඡා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් අපි සම්බන්ධ වෙමු. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකී අවියායුධ ඉවත දමා දයානුකම්පාවෙන් වසත් නම් මිනිසුන් අතර උපදින විට දීර්ඝායුෂ ලැබීමට හේතු වෙයි. පන්සිල් මළුව. තෙරුවන් සරණයි. තුනුරුවන් සතු අනන්ත වූ ශක්තියෙන් මේ දහම් කාරණා සියල්ලක්ම ඔබට හොඳින්ම අවබෝධ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිරස FM පන්සිල් මළුවට අද වැඩම කළේ. අපේ ස්වාමීන් වහන්ස, අපි තුල තිබෙන නිවැරදි අවබෝධය තමයි ඉතාමත් වැදගත් වන්නේ. අපි සිද්ධ කරන දේ පිළිබඳව, අපි කරන කටයුත්ත පිළිබඳව අපි තුල මනාවබෝධයක් නැත්නම්, විශේෂයෙන්ම කුසල කර්මයක් පිළිබඳව අපි කතා කළොත්, ඒ කුසල කර්මය සිද්ධ කරන ආකාරය පිළිබඳව දැනුවත් භාවයක් නොතිබුණොත් එය පූර්ණත්වයට පත්වන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ අපි උදාහරණයක් දෙකක් අරගෙන කතා කළොත්, රුවන්වැලි මහත්තයාගේ අභියසට අපි යනවා. එහෙම නැත්නම් ජයශ්‍රී මහා බෝසත්තුන් ඉදිරියට යනවා. මේ වගේ තැනකට ගිහිල්ලා අපි පුණ්‍යමය කටයුත්තක් සිද්ධ කරද්දී අපේ අරමුණ, චේතනාව විය යුත්තේ කුමක්ද ස්වාමීන් වහන්සේ? මම හිතන්නේ අපේ අදහස
මුලින්ම හොයලා බැලිය යුතුයි කවුරු උදෙසා පින්කමක් කරන්නද මම මේ යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතොර මං කවුරු ගාවටද යන්නේ කියන කාරණාව මුලින්ම කල්පනා කරනවා නම් හරි වටිනවා. කවුරු ගාවටද යන්නේ කවුරු උදෙසාද පින්කම කරන්නේ. එහෙමයි. ඊළඟට කොතෙන්ටද යන්නේ? මේ කාරණා තුන මනාව නිවැරදිව තේරුම් අරගන්න එක මුලින්ම වටිනවා. එහෙමයි. එහෙම වුණේ නැත්තම් අපිට මේ මොකද්ද කරන්නේ කියන කාරණාව පිළිබඳව අපිට සිහි නෑ. ආන් ඒ නිසා මම උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් අපි මහසෑය ගාවට යනවා. අද ජනාධිපතිතුමත් ඇවිල්ලා ඉන්නවා එතෙන්ට. අගමැතිතුමත් එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. දැන් මහසෑය ගාවට වන්දනාවට යන සහ පින්කම් කරන්න යන පිරිස්වල මේ වෙලාවේ තියෙන සංවර බව, මේ වෙලාවේ තියෙන හික්මුණ බව, මේ වෙලාවේ තියෙන නිහැඬියාව කොහොම වෙනවද? එතකොට මෙතන ඒ කවුරුවක් නැත්තම් එතන ඉන්න පිරිසගේ තියෙන සංවර භාවය සහ ඇසිරීම නිහැඬියාව ඒක කොහොම වෙනවද? එහෙමයි. මේ කාරණා දෙක වෙනස් වෙනවා නම් අපි තේරුම් අරගෙන නැහැ කවුරු ගාවටද ගියේ කියලා. උදාහරණයක් ඇටියට අපේ පන්සලක පින්කමක් තියෙනවා කියලා කිව්වොත් පන්සලක පින්කමේදී පන්සලට ඇවිල්ලා ඉන්නවා මල්වත්ති මහානායක හාමුදුරුවෝ හරි කවුරු හරි අපේ ශාසනයේ දැන සිටින මහානායක ස්වාමීන් වහන්සේ නමක්. එහෙමයි. ඇවිල්ලා අපේ පන්සලේ ස්වාමීන් වහන්සේත් එක්ක ඒ නායක ස්වාමීන් වහන්සේ ඇතුලේ කතා කර කර ඉන්නවා. උන්වහන්සේ බලන්නත් උන්වහන්සේ පැමිණිච්ච පින්කම සම්පූර්ණ කරන්නත් විශාල ජනකායකුත් එකතු වෙලා ඉන්නවා. එහෙමයි. නමුත් ඒ පිරිස තමන්ගේ පොඩි දරුවෙකුටවත් පන්සල් භූමියේ සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. එහාට මෙහාට දුවන්නවත් කෑකොසම් ගහන්නවත් දෙන්නේ නැහැ. අර පිරිසත් ඒ වගේ කිසිම සද්දයක් නැහැ. ළඟ ඉන්න කෙනා අනිත් ඉන්න කෙනාට සමහරලාට වචනයක් කියන්නේ ඊළඟ කෙනාට ඇහෙන්නේ නැති තරම් හිමින්. ඒ තරම් බොහොම ගෞරවණීයයි. නමුත් අර නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථානයෙන් බැහැර වුණාට පස්සේ නැත්තම් එහෙම කෙනෙක් අද ඇවිල්ලා නැත්තම් අර තියෙන සංවර සංයම ස්වභාවය මේ පිරිස ගාව නැහැ. දරුවෝ දරුවන්ගේ ඕන පැත්තේ, තරුණ තරුණියෝ ඒගොල්ලන් කැමති පැත්තේ, වැඩිහිටියෝ තවත් පැත්තක, විවිධ මත දරන අය තවත් පැත්තක. සමහරලාට පින්කමට එකතු වෙන්න කියලත් ස්වාමීන් වහන්සේට හෝ සංවිධායකයන්ට කීපවතාවක් එය දැනුවත් කරවන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි එහෙම දකින්නේ. මේ අයට අවබෝධ වෙලා නැහැ අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ තැන කියලා. මේ භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. මේ පින්කම උන්වහන්සේ වෙනුවෙන් කරන්නයි ආවේ. එතකොට අර ආපු නායක හාමුදුරන්ට දිවිච්ච ගෞරවය නිසා දරුවෙකුටවත් කෑ ගහන්න දුන්නේ නැහැ. එහෙම කෙනෙක් නැතිකොට දරුවෝ දරුවන්ගේ වැඩ, අනිත් අයගේ වැඩ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැලකිල්ලක් ඇත්තෙම නැහැ. එහෙමයි. දේවාති දේවයි, බ්‍රහ්මාති බ්‍රහ්මයි, කෝටි ලක්ෂයක් සක්වලක අධිපති, සිතුවිලි මාත්‍රයෙන් බොහෝ දෙනාට අප්‍රමාණ කුසල් රැස් වෙනවා. ඒ වගේම අකුසල් රැස් වෙන්න බලපාන පැත්තත් ඒ විදිහමයි. එහෙනම් අපි කොයිතරම් බය වෙන්න ඕනේද? අපි වෙනුවෙන් උන්වහන්සේ මොනතරම් කැපකිරීම කරලා තියෙනවද? එහෙමයි. සීමාවක් නැහැ. අසීමාන්තිකයි. අපි වෙනුවෙන් කොයිතරම්ම දන් දෙන්නේ ඇද්ද? සතපුඤ්ඤ ලක්ෂණය කියන කාරණාව මම හිතන්නේ මේ පන්සිල් මළුවේ අපි මීට කලිනුත් එක සැරයක් සාකච්ඡා කළා. එහෙමයි. ඉතින් මොනතරම්ම දන් දුන්නද අපි මේ? කවුද මේ සංසාරේ අපි වෙනුවෙන් එහෙම කැපකිරීමක් කරලා තියෙන්නේ? ආන් ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේට සලකන ප්‍රමාණය අඩුයි. පන්සලට යනකොට හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනටයි ආවේ කියලා. රුවන්වැලි සෑයේ මළුවට යනකොට හිතුනේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනටයි ආවි කියලා. ආන් ඒ කාරණාවෙන්ම අපේ පින්කමේ ආනිසංස ඉතාම අල්ප වෙලා ඉවරයි. අවබෝධයෙන් තොරයි පින්කම. කවුරු උදෙසාද කරන්නේ, කොහොමද කරන්න ඕනේ? එහෙමයි. කවුරු ළඟද ඉන්නේ කියන කාරණාවම අපිට අමතක වෙලා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය එළියට කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඉන්නවා කියලා හිතුනොත් ඇත්තටම භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න ජේතවනාරාමයට නම් මේ යන්නේ. මං එදාට කොහොම එතන ඉඳීද? එදායි අදයි දෙකක් වෙන්න බෑ. එදායි අදයි දෙකම එකක් වෙන්න ඕනේ. ආන් එහෙම පින්කම කෙරුණොත් ඒක ඊටාම මහත්ඵලයි. අප්‍රමාණ ශ්‍රද්ධාවන්තව ඒ පින්කම සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මල් පූජා පින්කමක් කරනවා. අපි හිත ඇතුලෙන් තර්කයකට යන්න ඕනේ. අපේ ගෙදර අද මංගල උත්සවයක් තියෙනවා. අපි මංගල උත්සවයට කොච්චර මල් ගේනවද? කොහෙන් මල් ගේනවද? මොනවාගේ මල් ගේනවද? කොච්චරද වියදම් වෙන්නේ? අපි එකක්වත් සලකන්නේ වියදම් වෙන ප්‍රමාණය සලකන්නේ. ණයට අරගෙන හරි අවුරුදු දෙකක් තුනක් සමහර අය මංගල උත්සවයක් ඉවරලා ණය ගෙවනවා. ඒ තරම් වියදම් කළා මල් වලට. නමුත් අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්නේ මල් පූජාවක්.
එහෙමනම් අරතරන් වියදම් කළාද මේ මල් පූජාවට? ඒ කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේට වැඩිය අර පෞරස් වෙන තැන පිළිබඳව අපේ ශ්‍රද්ධාවක් තිබුණා. එතෙන්ට නිකම්ම ගෙනත් තියලා මිනිස්සුන්ට පෙන්නලා අර මල් ටිකක් පිළිසික්කා. නමුත් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න අපි එහෙම මල් ගත්තේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අපි අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැතුව පින්කමක් කරපු නිසා ඒක අපිට මහත් ලොකු ආනිසස් සහිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුප්පත් මිනිහෙක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ, තම තමන්ගේ ශක්ති ප්‍රමාණය හැටියට. දුප්පත් මිනිහෙකුටත් මංගල අවස්ථාවට රුපියල් 20,000ක මල් ගේන්න පුළුවන් නම්, එහෙනම් ඒ පුජ්‍යලයාට බුදුරජාණන් වහන්සේ වෙනින් ඒ විදිහට මල් පූජා කරන්න පුළුවන්. ඒ දුප්පත්කම තියාගෙන, පුළුවන්කම තියාගෙන 20,000ක ගෙනාවි. පස්සේ හැරි ගෙවනවා කියලා හිතලා. නමුත් ආන්ගේ සම්මාදිටියට අපි ගියපු නැති හින්දා අපි බුදුරජාණන් වහන්සේ අඳුරගන්නේ නැතුවයි මේ පින්කම කරලා තියෙන්නේ. ඒ හින්දා අපිට ලැබෙන ආනිසංසය ස්වල්ප වූ ආනිසංසය බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දෙන ආකාරයට අපි ඇත්තටම පූර්ණ අවබෝධයකට ආවට පස්සේ, නිවැරදි දෘෂ්ටියට ආවට පස්සේ, සම්මා දිට්ඨියට පැමිණියාට පස්සේ මේ හැම පුණ්‍ය කර්මයක්ම, හැම කුසලයක්ම ඉතාමත් හොඳින් පූර්ණ කරගන්න අපිට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන සංඥාව තුළින්ම අපිට වැඩ කරන්නට පුළුවන් නම්, කටයුතු කරන්නට පුළුවන් නම්, පින්කම් සිද්ධ කරන්නට පුළුවන් නම්, ඇත්තටම අපිට බොහෝ කුසල් අත්කර ගන්නට පුළුවන්කම ඇති වෙනවා. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ අද වැඩ සිටින්නේ අපේ ස්වාමීන් වහන්සේ සම්‍යක් දෘෂ්ටිය සහිතව, නිවැරදි දැක්මක් සහිතව අපි පින්කම් සිද්ධ කරන ආකාරය මේ දක්වා සාකච්ඡා කළා. අපි මල් පින්කමක්, මල් පූජාමය පින්කමක් සිද්ධ කරන ආකාරයත් අවසාන වශයෙන් පැහැදිලි කරගත්ත. අපි තුළ තිබිය යුතු අරමුණ කුමක්ද, චේතනාව කුමක්ද කියන කාරණය ගැන අපේ ස්වාමීන් වහන්සේ දැන්න බුද්ධ පූජාව අපි දිවසකදී සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරද්දී බොහෝ දෙනා බුද්ධ පූජාවට තියෙන දේ පිළිබඳව ගැටෙනවා. අපි බුද්ධ පූජාවට තිබෙන භාජනවල ප්‍රමාණය ගැන නම් ඔබ වහන්සේ සමග සාකච්ඡා කළා. අපි ස්වාමීන් වහන්සේ මේ දාණය පිරිනමනකොට බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන දාණය කොයි ආකාරයෙන් විය යුතුද? මස් මාංශ බුද්ධ පූජාව සඳහා කිරීම තුළින් දෙවියන් අප වෙතින් ඈත් වෙනවාද කියන කාරණයක් බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. අපි ස්වාමීන් වහන්සේ මේ පිළිබඳවත් අපි සාකච්ඡා කළ යුතුයි. බුදුරජාණන් වහන්සේට කරන දාන පූජාවත් අර මල් පූජාව වගේමයි. අපි කල්පනා කරලා බැලුවොත් අපේ ගෙදරට අද දුරින් ඥාතීන් එනවා. ඒ ඥාතීන් වෙනුවෙන් ආහාර වේලක් සකස් කරනවා. එහෙම නැත්නම් විශේෂ අමුත් එක් අපේ ගෙදර එනවා. එතකොට ඒ අමුත්තා වෙනුවෙන් අපි බොහෝ දේවල් පිළියෙල කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවත් හදනවා සාමාන්‍ය දවසක. අර ඥාතීන්ට සංග්‍රහ කරපු විදිහට බුදුරජාණන් වහන්සේට සංග්‍රහ කළාද? විශේෂ අමුත්තාට සංග්‍රහ කරපු විදිහට බුදුරජාණන් වහන්සේට සංග්‍රහ කළාද? එහෙමයි. කියන කාරණාවට අපි යන්න ඕනේ. මොකද අමුත්තද වටින්නේ බුදුරජාණන් වහන්සේද වටින්නේ? අමුත්තගේ භාග්‍යතුන් වහන්සේගේ පරතරය කොච්චරද? අන්ගේ කාරණාවෙදි එහෙනම් අපි වැඩියෙන් සලකන්න ඕනේ කාටද කියන තැනට අපි යන්න ඕනේ. එහෙමයි. සමහරලාට අපේ ගෙදර හැමදාම බුද්ධ පූජා තියන්නෙත් නැහැ වෙන්න පුළුවන්. විශේෂ දවසක විතරක් පූජාවක් තියෙනවා. ඉතින් හැමදාම අපේ ගෙදරට අමුත්තු වෙන්නෙත් නැහැ. හැමදාම අමුත්තන්ට කෑම හදන්න අපිට පුළුවන්කමකුත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් බුද්ධ පූජාව තියෙන දවසට අපි හිතන්න ඕනේ, එහෙනම් ගන්න ගියාම, පළතුරු ගන්න ගියාම අපිට හිතන්න පුළුවන් අද ජනාධිපතිතුමා නම් අපේ ගෙදර එන්නේ මොන වගේ පළතුරුද ගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේට කොහොම පළතුරුද ගන්න ඕනේ? සමහර තැනක සමහර වෙලාවට දකින්නවා මේ අරගෙන එන කෙසෙල් ගෙඩිය මේ ප්‍රයෝජනෙට ගන්න බැරිම තරම් තැලීලා තියෙන්නේ. නමුත් ගෙනල්ලා තියෙන බුද්ධ පූජාවට. නමුත් ඒ ගෙදර මගුල් ගෙදරක් තිබුණා නම් ඒගොල්ලෝ ඒ විදිහට කෙසෙල් කන් ගෙනියන්නේ නැහැ. ඒ ගෙදර පළතුරු තිබුණා නම් ඇපල් ගෙඩියක් ගත්තා නම් එයාලා ගන්නේ හොඳම ඇපල් ගෙඩියක්. එහෙමයි. නමුත් බුද්ධ පූජාවට අරගෙන යන සමහරලාට පන්සලට පවා අරගෙන එන්නේ මේ ඉතාම මිලෙන් අඩුම තේරිච්ච ඇපල් ගෙඩියක් සුළු මුදලකට. ඒ කියන්නේ ආ බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ නැහැ. ඒ කියන්නේ සවිනෝස අනෙක් කාරණිය දැන් මේ අය කල්පනා කරනවා මේක චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේට මේ සිද්ධ කරන දානමය පින්කමකදී උන්වහන්සේව සිහිපත් කරලා යම් කිසි දෙයක් පිරිනමන එක චාරිත්‍රානුකූලව සිද්ධ කරනවාම ඇති කියන අවබෝධය තමයි අපේ සමිනහස මෙතන තියෙන්නේ. ඒක තමයි මේ ශාසනය තාම හඳුනගන්නේ නැහැ කියන්නේ. එහෙමයි. සම්මාදිට්ඨිය නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ තාම ජීවමානයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවමවත් අපි තාම දන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අපිට ඒක චාරිත්‍රයක් විතරක් වෙලා ඉතින් ඒ තුළින් විතරක් ඉන්නේ නැහැ. සම්මාදිට්ඨිය කියලා අපි කතා කරගෙන ඔය තරම්ම. එහෙමයි. එනකට සමහර කෙනෙක් සමහරලාට බුදුරජාණන් වහන්සේට මාළු වර්ග, මස් වර්ග, බිත්තර වර්ග වාගේ පූජා කරන්න ගියහම ඒකට හිත නරක කරගන්නවා. සමහරලාට බුද්ධ පූජාවට ඇරලා කියනවා දැක්කත් එයි කියලා අහන ස්වභාවයක් එනවා.
තව කෙනෙක් නෑ කමක් නෑ කියලා කිව්වොත් සමහරලාට ස්වාමීන් වහන්සේ නමකින් හරි ගිහිල්ලා අහන ස්වභාවයක් තියෙන කමක් නෑ දර ගොල්ලු බුද්ධ පූජාවට මාළු යරලා තියෙනවා. එහෙම ස්වභාවයක් එනවා. එහෙමයි. එතකොට ඒ කාරණාව හිතුවොත් භාග්‍යතුන් වහන්සේගේ අපිට රකින්න දෙයක් නෑනේ. භාග්‍යතුන් වහන්සේ අපි රකින්නවා මිස අපිට භාග්‍යතුන් වහන්සේගේ රකින්න දෙයක් නෑ. එතකොට සමහරලාට ඒ මස් මාංශ මට හොඳයි. නැත්නම් අපිට හොඳයි. බුදුරජාණන් වහන්සේට හොඳ නැත්තේ. මේ සමහර කෙනෙක් හිතනවා මස් මාංශ කෑවොත් පෞසුද්ධ වෙයි. අපි ඒක එහෙමම කියමුකෝ. ඒත් අපි අනුභව කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේට පෞසුද්ධ වෙනවාද ඒක අනුභව කෙරුවොත්? එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අපිට රකින්න දෙයක් ඇත්තෙම නෑ. එහෙමයි. අපිටයි රැකෙන්න තියෙන්නේ. ඒ නිසා අපිට හොඳයි නම් භාග්‍යතුන් වහන්සේට හොඳයි. උන්වහන්සේට වෙන දෙයක් නෑනේ. ඒ නිසා ඒක මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන කාරණාවටම වටිනවා. එහෙමයි සමිනා. බුදුරජාණන් වහන්සේට එහෙම පූජා කළා කියලා කිසිම පාපයක් අකුසලයක් අපිට වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ එහෙම කාරණාවක් දේශනා කරලත් නෑ. මස් මාස සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව මේ මොහොතේත් ඔබ අපි සියලු දෙනාටම තියෙනවා. නමුත් අපි දන්නේ නෑ බුදුරජාණන් වහන්සේ මේ වෙනකොටත් අපිට කොච්චර අනුකම්පා කරලා තියෙනවද කියලා. මේ දැනුත් ඒ අනුකම්පාවේ ලැබෙමින් අපි ඉන්නේ. නමුත් අපිට තේරෙන්නේ නෑ ඒ අනුකම්පාව දැනුත් ලැබෙනවා කියලා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම අපි දිහානුකම්පාවෙන් බලාගෙන ඉන්නවා අපි ඒක දන්නේ. ඒ හින්දා උන්වහන්සේගේ ආරක්ෂාව අපිට හරියටම ලැබෙන්නේ නැහැ. දන්නේ නැති හින්දා. අපි සම්මිනාස දැන් උතනදී කෙනෙක් තර්ක කරන්න පුළුවන්. උන්වහන්සේ පිරිනිවිලා. එහෙමනම් කොහොමද උන්වහන්සේගේ අනුකම්පාව අපිට ලැබෙන්නේ කියන කාරණය. අනුකම්පාව අපිට ලැබෙනවා කියලා අපි දන්නේ නැහැ කියලා උන්වහන්සේ පැහැදිලි කරා. එහෙනම් දන්නේ නැත්නම් එහි උන්වහන්සේ සතුවේ ආරක්ෂාව අපිට ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. මෙන්න මේ කාරණා ටිකත් සම්මිනාස අපි පැහැදිලි කරගත යුතුයි. මම මෙහෙම සඳහන් කළොත් කෙලස් 1500ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙමයි. එතකොට නිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිරන්තරයෙන්ම පන්සිල් මත ජීවත් වෙන්න කියලා. පන්සිල් ඉක්මවන්න නම් බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ නැහැ. නිරන්තරයෙන් පන්සිල් මත ජීවත් වෙන්න. එතකොට මේ පන්සිල් පද පහ මේ කෙලස් 1500ෙම තමයි අරගත්තේ. කෙලස් 1495ක් පැත්තක තියලා ඒකෙන් තෝරලා අරගත්ත කාරණා පහ විශේෂ කරුණු පහක් අපිට කිව්වා මේකනම් දිවි හිමියෙන්ම ආරක්ෂා කරගන්න කියලා. නමුත් අර කෙලෙස් 1500 අයින් කරපු 1495 තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම එකක් අපිට වුණොත් පෞසිද්ධ වෙන්නේ නැද්ද? ඒත් පෞසිද්ධ වෙනවා. නමුත් අපිට කරපු අනුකම්පාව තමයි එතන තියෙන්නේ. කාරණා පහක් රැකගන්න කිව්වහම ඒකත් රැකගන්න අපිට බැරි නම් 1500ක් රකින්න කිව්වනම් අපිට ඒක කොහොමවත් කරන්න බෑ. ඒක වෙන්නේ නැති වැඩ. ඒ නිසායි මේ අනුකම්පා කරලා පහක් තෝරලා දුන්නේ. පිප්පලි කුමාරයා තමන්ගේ කුඹුරියාවේ මැද්දෙන් යනකොට පිප්පලි කියන්නේ අපි මහකාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි කාලේ නම. එහෙමයි. කුඹුරියාවේ මැද්දෙන් යනකොට මිනිස්සු හානවා. හානකොට නගුල පිටිපස්සෙන් යනවා සත්තු. එදත් එහෙමයි අදත් එහෙමයි. කොක්කු, මයිනෝ, ගිරව්, කොබෙයියෝ වගේ සත්තු මේ නගුල පස්සෙන් යනවා. ඒගොල්ලෝ මොනවද ගිහිල්ලා කන්නේ කියලා අහපුවාම අර පිරිස පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ හානකොට මතු වෙන සත්තු තමයි ඒගොල්ලෝ ගිහිල්ලා කන්නේ. එතකොට ඒ සත්තු කණේක පව් නැද්ද? පව් ස්වාමීන් වහන්සේ. ඒ පව කවුද බාරගන්නේ? ස්වාමීන් වහන්සේ මේ කුඹුරු වලින් ලැබෙන ආදායම ඔබ වහන්සේට. එහෙනම් ඒ පව් ඔබ වහන්සේට. එතනින් තමයි බය වෙලා කලකිරුණේ. අක්කර 1000ක් ගානක් කුඹුරු හානකොට එහෙනම් කී 1000ක් සත්තු කන වැද්ද මේ අය? ඒ පව් ඔක්කොම මටද? ඒ විදිහ තමයි තීරණය කිරීම මම අදම යනවා ගිහි ගෙදරින් කියලා. එහෙම හිතාගෙන ගෙදර යනකොට උන්වහන්සේගේ බිරිඳ භද්‍රා කුමාරී ගබඩාවට ගිහිල්ලා බලනකොට ගබඩාවේ තිබිච්ච ධාන්‍ය වර්ගවලට ගුල්ල වෙවිල්ල පණු කඳුළු හැදිලා. සේවිකාවන්ට කතා කරලා කිව්වා මේ ටික අව්වේ දාන්න. මේ ගුල්ල යන්න. අව්වේ දාලා ඇය වෙන කාරණාවක නිරත වෙලා ආපහු ඒ පැත්තෙන් එනකොට ගුල්ල කොබෙයියෝ එකතු වෙලා අර ධාන්‍ය වනාපු පැදුරවල මොනවද අහුල අහුල කනවා. ඒලාවේ සේවකයන්ගෙන් අහුව මොනවද අර කන්නේ? ඒලාවේ සඳහන් කළා අර ධාන්‍ය වල හිටපු ගුල්ලු පණුව අහුල අහුල කනවා. ඇයේ වෙලාවේ අහනවා දැන් එතකොට පවුනේ ප්‍රාණඝාතයක් නේ ඒගොල්ලෝ කරන්නේ. කාටද මේ පවු කියලා අහුවා. මෙව අව්වේ දාන්න කියේ ඔබතුමිය. ඒ පවුත් ඔබතුමියට කියලා. ඒ වෙලාවේ තීරණය කළා මේ ගිහි ගෙදර තවත් ඉන්නවා කියලා කියන්නේ මේ සංසාරේ තවත් දුක් වෙනවා. ඒ හින්දා ස්වාමියා ආපු ගමන් කියලා මම ගිහි ගෙදරින් යන්න යනවා කියලා තීරණය කරලා ඉන්නේ. ස්වාමියාත් ඇවිල්ලා කියනවා මම යනවා ඔබ ඉන්න කියලා. ඇයත් කියනවා ඔබතුමා එනකන් තමයි හිටියේ මමත් යන්න කතා කරන්නේ. දෙන්නම සියල්ල දාලා තැරලා යනවා. එතකොට නමුත් එහෙමත් පව රැස් වෙනවා. සමනස එතනදී අර තිරිසන් සතුන්ව ආහාරයට ගත්තේවත් තිරිසන් සතුන් තිරිසක්නේ. ඒ තිරිසන් සතුන්ට අකුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒකත් අකුසලයක් වෙනවා.
නමුත් ඒ ඇයිට ඒ සත්තු අල්ලගෙන කන්න පාර හැදීමමනේ. එහෙමයි. එනිසා මටත් තියෙනවා. හොඳයි අපි ස්වාමීන් වහන්සේ. ඒ කාරණය පූර්ණ කරගන්න. මේ විදිහට සිද්ධවන්නා වූ ප්‍රාණඝාතක කුසලය. ඒ වගේම සම්යදෘෂ්ටියකින් යුතුව පින්කමක් කරන ආකාරයයි මේ දීර්ඝව සාකච්ඡා කරමින් සිටියේ. අපි ස්වාමීන් වහන්සේගෙන් පහදා ගනිමින් සිටියේ ගෙදර බුද්ධ පූජාව තියෙනකොට මස් මාංශ බුද්ධ පූජාව සඳහා තැබීම, ඒ වගේම අපි ඒ විදිහට සිද්ධ කරනකොට අපිට සම්යදෘෂ්ටික දිව්‍යන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ නැද්ද කියන ප්‍රශ්නාර්ථය දැන් අපේ හිතේ තියෙනවා. අපි ස්වාමීන් වහන්සේට ඒ ප්‍රශ්නේ යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් වුණාට පස්සේ. ඔබ ඔහොමම සිරස FM පන්සිල් මළුවේ රැඳී සිටින්න. අතිපූජ්‍ය කෝර්ලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ අද ධර්මය පහදා දෙන්නේ. තෙරුවන් සරණයි. සුභම සුබෝදෑසනක් ඔබට. උදා වුණේ අලුත් පැයක්. හැම මොහොතකම හැම තත්පරයක් ගානෙම අලුත් වන මේ ජීවිතය තුළ අවසාන වන්නේ අපේ කාල පරාසයමයි කියන එක ඔබ අවබෝධ කරගත යුතුයි. මේ ගත කරන මනුෂ්‍ය ජීවිතය තත්පරයක් ගානේ අවසාන වෙමින් පවතිනවා. ඉතින් ඒ කාරණයක් සිත්ති දරාගෙන සූදානම් වෙමු ස්වාමීන් වහන්සේගෙන් දහම පැහැදිලි කරගන්න. උන්වහන්සේ අතිපූජ්‍ය කෝර්ලයාගම සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය අරමුණු කරගෙන මේ විදිහට දේශනා කරනවා. මගේ කෘෂිකර්මෙහි ශ්‍රද්ධාව බිත්තර විය, සීලය වර්ෂා ජලයයි, මගේ විදර්ශනා ප්‍රඥාව හා මාර්ග ප්‍රඥාව වියගහ නගුලයි, ලච්ඡාව නගුලීසයි, සිත වියපානයි, සිහිය සීවැල හා කෙවිතයි යනුවෙන් තමන් වහන්සේත් එක්තරා ආකාරයක ගොවියෙක් හැටියට උපමා කරමින් අපේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළා. එහෙමනම් ඔබටත් මට මේ පන්සිල් මළුවේ මේ මොහොතේ ඉන්න අප සියලුම දෙනාට, මේ ලෝකයේ බොහෝ දෙනාට අපේ බුදු පියාණන් වහන්සේගේ අනුකම්පාව යොමු වී පවතින අවස්ථාවක් මේ අවස්ථාවත්. අපේ ස්වාමීන් වහන්සේ හැබැයි සමහර විට බොහෝ දෙනෙක් මේ දන්නේ නැහැ. ඒ නොදැනීම තුළම ඒ ලැබෙන්නා වූ බුද්ධ ආරක්ෂාව, බුදු පියාණන්ගේ ආරක්ෂාව අපිට ලැබෙන්නේ නැහැ. ඒ කාරණයත් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගත යුතුයි. අපි නොදැන හිටියත් අපිට යම් ආරක්ෂාවක් භාග්‍යතුන් වහන්සේගෙන් තියෙනවා. එහෙමයි. අපි ගොවිතැන ගැනම කතා කරපු නිසා ඇත්තටම කුඹුර කොටනකොටත් සත්තු කැපෙනවා, නියර කොටනකොටත් සත්තු කැපෙනවා, නියර බඳිනකොටත් සත්තු කැපෙනවා. අපි පිප්පලි කුමාරයාගේ කතාවෙන් සාකච්ඡා කරපු විදිහට හානකොටත් පෞසිද්ධ වෙනවා, සත්තු කැපෙනවා, සත්තු මත වෙලා අනික් සත්තු කනවා. ඒ දේවල් වලින් පෞසිද්ධ වෙන්නේ නැත්තේ නෑ, අපිට පෞසිද්ධ වෙනවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වෙන්න කලින් උන්වහන්සේට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දෙයක් ලැබුණා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා එක අවස්ථාවක අහනවා, ස්වාමීනි පැන් වළඳන්න බෑ. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළ අනුරුද්ධ පෙරළ වළඳන්න. ස්වාමීනි පෙරුවා පෙරළවත් වළඳන්න බෑ කිව්වා. ඇයි කියලා කිව්වා. ස්වාමීනි සත්තු ඉන්න පෙරාකු එකෙක් කොහොමද අනුරුද්ධ දැක්කේ කියලා ඇහුවා. ස්වාමීනි දිවසින් බැලුවා. ඒ වෙලාවේ සඳහන් කළ අනුරුද්ධ දිවසින් බලන්න එපා, පියවි ඇහැට පේන්නේ නැත්තම් පානය කරන්න, දිවසින් බලන්න යන්න එපා. දිවසින් බැලුවා නම් කවදාවත් පැන් වළඳන්න වෙන්නේ නැහැ. එහෙමනම් කුඹුර කොටනකොටත්, කුඹුර හානකොටත්, නියර බඳිනකොටත්, ගොයන් කපනකොටත්, කොළ පාගනකොටත්, වී හුලං කරනකොටත්, වී තම්බනකොටත්, බත උයනකොටත් සත්තු මැරෙනවා. එහෙමයි. ඔය හැම වෙලාවෙම සත්තු මැරෙනවා. අපිට දිවසක් තිබුණා නම් උයලා බෙදාගත්ත බත් පිඟාන දිහා දිවසින් බැලුවා නම් ඒකේ ඉන්න සත්තු ප්‍රමාණය බත්තට වලට වඩා වැඩි. ඒ බත් එක්ක කවදාවත් කන්න වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දිවසින් බලන්න එපා. නමුත් අර හි කුඹුර කොටනකොට හානකොට පෞසිද්ධ වෙනවා. නමුත් එව්වත් පෞසිද්ධ වෙනවා, මෙව්වගෙන් බේරෙන්න, ආරක්ෂා වෙන්න, රැකෙන්න මේවවත් කරන්න එපා කියලා දේශනා කළා නම් අපිට කරන්න දෙයක් නැහැ. එහෙමනම් සිද්ධ වෙන්නේ මේ සංසාරේ ඉන්නවට වඩා හොඳයි මැරෙනක කියලා ආපෞසියේදී විහානි කරගන්න එක. ඒ තරම්ම භයානකත්වයක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට එහෙම දේශනා කළේ නැහැ. නමුත් පව් දේශනා කළේ නැහැ එහෙම. දෙක තමයි දක්වපු අනුකම්පාව. එතකොට ඒ ගිහි ජීවිතයක් ගත කරන කෙනා මේ සංසාරයෙන් මිදෙන්න යන්තම් පටන් ගන්න කෙනෙක්. එයාට පන්සිල් රකින්න කිව්වා, සිල්පද පහරක් ඉන්න කිව්වා. නමුත් අනිත් 1495 ගැනම හිතන්නේ අමුතුන් කරුණු පැහැදිලි කළේ නැහැ. නමුත් පව් සිද්ධ වෙනවා. දැන් අම්මට බැන්න කියලා, තාත්තට බැන්න කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. හැබැයි පව් සිද්ධ වෙනවා. දරුවට ගහනකොට ද්වේෂසිතක් ආවොත් ද්වේෂය නිසා පව් සිද්ධ වෙනවා. ඒ වුණාට පන්සිල් කැඩෙන්නේ නැහැ. ඒක තමයි මේ 1495 තියෙන්නේ. පව් සිද්ධ වෙනවා. නමුත් දේශනා කළා පන්සිල් රැක ගන්න කියලා. නමුත් පටන් ගන්න ආයතනේ මේ ටික මෙහෙම දේශනා කළේ.
එතකොට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ශාසනේ පටන් ගන්න කෙනාට නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. යම් දුරක් ආපු කෙනාටයි උපසම්පදාව දෙන්නේ. පැවිදි වෙලත් ගිහි ජීවිතේ නම් අවුරුදු 20ක් සම්පූර්ණ ජීවිතේ ගෙවුවට පස්සේ අවුරුදු 10ෙන් නම් පැවිදිනේ අවුරුදු 10ක්ම සාමණේර අවදී කියලා තමයි උපසම්පදාව දුන්නේ 20 අවුරුද්දේදී. එතකොට සාමණේර ස්වාමීන් වහන්සේ අතින් මේ සීල් කැඩෙන්න පුළුවන් උන්වහන්සේගේ සීලය. කැඩෙනකොට හදා ගන්නවා මේ සීලේ බරපතලකම උන්වහන්සේට අවබෝධ වෙන්න ඇරලා උපසම්පදාව නම් වූ උතුම් සීලය ආරක්ෂා කරගන්න තරම් උන්වහන්සේට නුවණ මෝරහම උන්වහන්සේට ඒ පිළිබඳ අවබෝධයක් ආවහම තමයි උපසම්පදාව දුන්නේ. එතකොට ගිහි කෙනාට වඩා සාමණේර ස්වාමීන් වහන්සේ උතුම් සාමණේර ස්වාමීන් වහන්සේට වඩා 10,000 උපසම්පදා ස්වාමීන් වහන්සේ උතුම්. එතකොට උන්වහන්සේ ඉන්නේ මේ ශාසනයේ නිවන් දකින්න යන්න පටන් ගන්න තැන නෙමෙයි. ආන් ඒ නිසා සාමණේර ස්වාමින් වහන්සේටවත් ගිහි කෙනෙකුටවත් දේශනා නොකළ කාරණාවක් උන්වහන්සේට පැහැදිලි කළා. මහ පොළොව කොටන්න තියා නියපොත්තෙන්වත් හරන්නේපා කියලා. අපිට පොළොව කොටන්න තහනම් කළේ නෑ ගිහි අයට. උපසම්පදා ස්වාමීන් වහන්සේ කිව්වා නියපොත්තෙන්වත් හරන්නේපා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අර ගිහි අයට වඩා උන්වහන්සේට බලවත් කියන්නේ ඒකයි. එතකොට අපිට ගිහි අයට කියවන නියපොත්තෙන්වත් හරන්නේපා කියලා අපි ජීවත් වෙන්න බෑනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් පව්. නමුත් භාග්‍යතුන් වහන්සේ අපි රැකලා තියෙන තරම් අපිට කිව්ව පංසල් පද පහාරියට රැකගන්න කියලා. හැබැයි අපිට පහයි රැකගන්න කිව්වේ උපසම්පදා ස්වාමීන් වහන්සේ ශික්ෂාවල 220ක් දේශනා කළා. එතකොට බලන්නකෝ අපිට කොච්චර අනුකම්පාවක් මේ මොහොතෙත් ලැබෙනවද කියලා. මේ සංසාරින් එතර යන්න. නමුත් අපිට තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දැනුත් පිට වෙනවා කියලා. ඒ හින්දා අපි භාග්‍යතුන් වහන්සේට සලකන්නේත් නැහැ, ඒ ගැන දන්නේත් නැහැ. ඒ දැනුත් පිට වෙනවා කියන කාරණාවට එක උදාහරණයක් මම ඔය සඳහන් කළා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඊළඟ අවස්ථාවට යන්නට කලින් අපි යමක් මතක් කළොත් හොඳයි. ඒ කියන්නේ මේ බොහෝ දෙනා විශ්වාස කරනවා තමන් නිවසේදී බුදුරජාණන් වහන්සේ උදෙසා පිරිනමන දාණයට පිළි වර්ග මස් මාසයේ කිරීම තුළ මේ ලෝකයේදී අපිට රැකවරණයේ සලසන අනිකුත් සම්මදෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය අපිට නොලැබී යනවා කියලා. එහි සත්‍යතාවයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? සම්මදෘෂ්ටික දෙවියන්ගෙන් නම් බලපෑමක් ඉන්නේ නැහැ. එහෙමයි. මොකද උන්වහන්සේලා ධර්මයේ දන්නවා. ධර්මයේ දන්න නිසා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවම අහලා තියෙන නිසා ඒ කාරණාව උන්වහන්සේ සලකන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැත්තම් උන්වහන්සේලා ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාගෙන් අපිට කිසිම අනාරක්ෂාවක් සැලසෙන්නේ නැහැ ඒwidetilde. භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු යමක් කරනවා නම් අපි උන්වහන්සේලා අපෙන් අහක බලන්න පුළුවන්. හැබැයි භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක් කරනවා නම් සමහර කෙනෙක් කියනවා මේ මස් මාංශ අනුභව කරන්නේ නැහැ පෞසුද්ධ වෙයි කියලා. එයා මස් මාංශ අනුභව කරන්නේ නැහැ. නමුත් එයා එයාගේ හිතෙන් විමසන්න ඕනේ එයා මදුරුවන්ට ගහන්නේ නැද්ද කියලා. එයාගේ කකුලේ කූඹියෙක් කෑවොත් පොඩි කරන්නේ නැද්ද කියලා. ගෙදරට සර්පෙක් කවොත් මරන්නේ නැද්ද කියලා. එහෙනම් මස් කෑවට කමක් නැහැ. අර වැඩින් වලකින්න පුළුවන්කම තිබුණා නේද? ඒතර මස් කෑවට කමක් නැහැ කිව්වේ මරාගෙන කන්න කියලා නෙමෙයි. එහෙමයි. මැරිච්ච කෙනෙක් කඩෙන් ගෙනල්ලා කෑවට කමක් නැහැ කියලා මම මේ කිව්වේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දෙන්න කෙනෙක් අහපු දෙයක් මෛත්‍රිය කියන කාරණය ගැන අපි කල්පනා කරද්දී මට පුළුවන් නම් මස් මාංශ වලින් වළකින්න. එතකොට මගේ හිතෙන් මට යම් තරමකට ගණනය කරන්න පුළුවන් අවුරුද්දකට මෙච්චර සත්තු ප්‍රමාණයකට මං ජීවිත දාණය දුන්නා කියලා. ඒ තුලම මෛත්‍රිය ගොඩනගිනවා නේද කියන කාරණයක් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට ගොනු කළා. එයාට පුළුවන් නම් එහෙම කාරණාවක් ගොනු කරන්න මෛත්‍රියක් ලැබෙයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව තුළ එහෙම කාරණාවක් දේශනා කරලා නැහැ. එහෙමයි. හැබැයි මෛත්‍රියක් තියෙන්නේ ඒකයි කියලා. එයා මරාගෙන නෙමෙයි නම් අනුභව කරන්නේ. එයා ගිහිල්ලා කඩෙන්නම් ගෙන්නේ එයාට එකින් පෞසුද්ධ වෙන්නේ නැහැ. එතනින් ඔබට යන්න ගියොත් අපි බුද්ධ දේශනාවෙන් එහාට ගිහිපොය වෙනවා. එහෙමයි. අපි කිව්වොත් කඩෙන් ගෙන්හිල්ලා කරවල කැල්ලක් අරගෙන යකෑවා කියලා අපිට කොහොමවත් පෞසුද්ධ වෙන්නේ නැහැ. අපි මේ සතා මැරුවේ කොහෙන්ද කියලා දන්නේත් නැහැ. එහෙමයි. මැරුවේ කවුද කියලා කිව්වෙත් නැහැ. කොහොමද මැරුවේ කියලා දන්නේත් නැහැ. කිසිම අනුබලයකුත් නැහැ. හඩියට ගිහිල්ලා බලනකොට කරවල තියෙනවා. අපි කරවල කැල්ලක් අරගෙන ආව සල්ලි දීලා. ඒකත් අපි නිකන් ගෙනාවත් නෙමෙයි. මං වෙනුවෙන් මැරුවත් නෙමෙයි. එහෙමයි. ඒ නිසා ඒකෙදී අපිට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි එහෙම උත්සාහ කරනවා නම් මම අර මුලින් සඳහන් කළා වගේ අපි උත්සාහ කරන්න ඕනේ පුරා කූඹියෙකුටවත් හානියක් නැතුව ජීවත් වෙන්න. එහෙමයි ස්වාමී. ඒ කාරණාව ඊට වඩා හරි උතුම්. මැරිච්ච කෙනෙක් අරගෙන ඇවිල්ලා අනුභව කරන එක මෛත්‍රියට හානියක් වෙනවද? එහෙම නැත්නම් ජීවත් වෙන කෙනෙකුට මං අතින් කරදරයක් වෙනවද කියන කාරණාව හිතන්න ඕනේ. හොඳයි. ස්වාමීන් වහන්සේ එතනදී අර ඒ පුද්ගලයා කල්පනා කරන කාරණය
කොයිතරම් මේක සම්‍ය දෘෂ්ටියට අදාළද කියන්නේ මම නිසා අවුරුද්දකට මෙච්චර සතු ප්‍රමාණයක් සිය ජීවිත රැකේ කියන එතනදී සම්හස මෛත්‍රියද වැඩෙන්නේ නැහැ දැන් ඔය මරාපු කිසිම කෙනෙක් මම නිසා මැරුවත් නෙමෙයිනේ එහෙමයි දැන් අපි කඩේට ගිහිල්ලා මාළු ලෑල්ල දිහා බලපුවම ඒක මාළු එක්කවත් මම නිසා මරලා නෙමෙයි මම මාළු ගත්තත් නැතත් එදාට එතෙන්ට එන්නේ මාළු 100යි නම් බහුතරත් මාළු 100ක් එනවමයි මම නිසා මැරුවා නෙමෙයි ඒ නිසා ඒක මම කියන්නේ සම්මාදිටික කාරණාව බවට පත් වෙන්නේ නැති වෙයි කියලා හොඳයි අපේ ස්වාමීන් වහන්ස අපි විරාමයකට යමු මේ සිරස FM පන්සල් මළුව අද ඉරිද දවසේ ඔබට අවස්ථාව තියෙනවා ඔබ පවුලේ සියලුම දෙනාත් එක්ක සිරස FM පන්සල් මළුවේ මේ විදිහට ධර්මය ශ්‍රවණය කරන්න තව කෙනෙකුත් ඊට සම්බන්ධ කරගන්න කැඳවා ගන්න ඔබේ පිරිස අතරට ධර්මයට ලැබි කෙනෙක්ව ඒ වගේම ධර්ම මාර්ගයේ යන කුසල ශක්තිය තියෙන කෙනෙකුට ඒ පිළිබඳ පෙන්වීමත් ඔබට බොහෝ සෙයින් කුසල රැස්වන කාරණයක් කියන එක ඔබ හොඳින් දන්නවා. එමනම් අපි විරාමයකට ගිහිල්ලා නැවතත් මුණ ගැහෙමු. තුන් සිත පහදන පන්සිල් මළුවේ සිල්වත් ගුණවත් උතුමන් හමු වී කුසල අකුසල හරි වැරදි කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව විමසත්නම් ඒ කුසලයන් හේතුවෙන් හේ මිනිසුන් අතර උපදින විට නැනවත් උපදින පන්සිල් මළුව අතිපූජ්‍ය කොරළෑගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ වැඩ සිටින්නේ අපේ ස්වාමින්වහන්සේ වහන්සේ අපිට පැහැදිලි කරන ලද කාරණා තුලදී මත වුණා යම් කාරණයක් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි දක්වා ඇති කරුණාව පිළිබඳව අනුකම්පාව පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කරා. ඒ අතර වාරයේදී සංඝයා වහන්සේලා මහා සංඝරත්නය සම්බන්ධයෙන් යම් කිසි කාරණයක් ඉස්මතු වුණා. ඒ කියන්නේ උන්වහන්සේලාට අවසරයක් නැහැ මේ නිය පිටින් හෝ පොළොව හරන්න කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් මහා සංඝරත්නය පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීමත් ඒ නිවැරදි අවබෝධය තුලින්ම මහා සංඝරත්නය හා සම්බන්ධව කටයුතු කරන දේවල් වලදී අපි උදව් වීම අපි ශ්‍රමයෙන් උදව් වීම අපි අවබෝධයෙන් උදව් වීම කියන කාරණේ ඉතා වැදගත් නේද උන්වහන්සේලා විකෙහි මේ අවබෝධය මහා සංඝරත්නය කියන්නේ කවුද කියන කාරණය සමහර වෙලාවට විහාරස්ථානයේ තනකොළ ඇවිල්ලා වෙන්න පුළුවන් එතකොට ස්වාමීන් වහන්සේ හිතන්න පුළුවන් දායකකාරකකින් එනවා දුරබැහැරින් එනවා පන්සල කැලේ වැහිලා නමුත් මිනිස්සු හිතයි මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැන කිසිම පිළිසිදුවක් නැහැ. එහෙමයි. උන්වහන්සේලා පිළිසිදු කරලා නැහැ. කැලෑ වැහිලා. නමුත් එහෙම හිතුවොත් දායක පාර්ශවයේ අය ඒකින් කරගත්තේ වැරද්දක්. මොකද ඒක අය දන්නේ නැහැ ස්වාමීන් වහන්සේට මේක සුද්ධ කරන්න පුළුවන්ද? උපසම්පදා ස්වාමීන් වහන්සේට නිය පිටින්වත් පොළව හරන්න එපා විතරක් නෙමෙයි මලක්වත් කඩන්න එපා කියලා දේශනා කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුන් වහන්සේ මට භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න මල් ඕනේ. ඒ නිසා මම මල් කඩනවා. මොකද වරදක් වෙන්න බෑනේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ මල් කඩන්න කියලා. නමුත් මට මල් පූජා කරන්න ඕන නිසා මම කැපකරුවෙකුට හරි කාට හරි කියනකොට මට මල් ඕනේ. එහෙමයි ස්වාමීනි. යටත් පිරිසින් කඩනවා කියන වචනවත් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්න තියලා නෑ. එහෙම කියන්න පුළුවන් උපාසක මහත්තයා මට බුදුන් වඳින්න ඕනේ. මල් ටිකක් තිබුණොත් හොඳයි මට කඩන්න කියන කාරණාව කිව්වේ නෑ. එහෙම නැත්නම් ඒක තවත් තේරුණේ නැත්නම් ඒ කැපකරුවට මට මල් ටිකක් නෙලලා දුන්නොත් හොඳයි. කඩනවා කියන වචනේට වඩා හරි සංවර වචනයක් නෙලාගෙන දෙනවා. එහෙමයි. ඒ වගේ කාරණාවකින් සඳහන් කරන්න පුළුවන්. ඉතින් එහෙම සඳහන් කළොත් මේ සිංහල භාෂාව ගැන වෙනම කතා කරන්න සිංහල භාෂාව කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අති ශ්‍රේෂ්ඨතම භාෂාවක්. ගෞරවනීයම භාෂාවක් මහා සංඝයාට සම්බුද්ධ ශාසනයට ඒ තරම් ගෞරවයෙන් කතා කරන භාෂාවක් විශ්වයේ වෙන කොහෙවත් නැහැ. පාලිය කතා කිරුවොත් ගච්ඡාමි කියලා කිව්වොත් යමි. ගච්ඡති කියලා කිව්වොත් යයි. බුදුරජාණන් වහන්සේටත් පාවිච්චි කරන්න තියෙන ගච්ඡති කියන වචනේම තමයි. එතකොට බුදුරජාණන් වහන්සේටත් සඳහන් කරන්න වෙන්නේ එහෙනම් බුද්ධෝ ගච්ඡති. බුදුන් යයි. ඒ වුණාට සිංහලේ තියෙනට කවදාවත් අපි එහෙම කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වඩිනවා. මහා සංඝරත්නය වඩිනවා. හැබැයි වඩිනවා කියන වචනේට පාලිය වචනයක් නැහැ. කනවා කියන වචනේට පාලිය වෙන වචනයක් නැහැ. නමුත් මහා සංඝයා කෑම කනවා දානි කනවා කියලා අපි කියන්නේ අපි දන්නවා මහා සංඝයා දානි කනවා කියලා කිව්වොත් අපිට ඇඟට තේරෙනවා ඒක ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අපිට හම්බෙච්ච දායද මහා සංඝයා දන් වළඳනෝ. කොයි තරම් ශ්‍රේෂ්ඨ දේ වචන ටික. ඉතින් එහෙම හිටපු සිංහල බෞද්ධ රටක් මේක. නමුත් අද ස්වාමින් වහන්සේ පොළොව කොටන තැනට ඇවිල්ලා සමහර තැන්වල. සමහර විට කොඩි කනුව හිටවන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ යකඩින් අරගෙන
වලහාරනවා පන්සලේ ඉන්න පොඩි ළමයෙක් ඒකට කනුව දාලා කොඩිය හිටවනවා. නමුත් උන්වහන්සේ කැප නැහැ ඒ කාරණේට. නමුත් දායකයෙක් ඉදිරිපත් වෙලා ඒක කරලා දෙන්නේ නැහැ. ආන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න කියලා මංගල සූත්‍රෙත් මේ කාරණාව පැහැදිලි කළා. එහෙමයි. ආන් මේ සුදුසු ප්‍රදේශයක කියන්නේ දායකයා භික්ෂු විනය නොදන්නා තාක්කල්. එහෙම නැත්නම් සිල් නැති සමාජයක් වර්ධනය වෙන්න වෙන්න භික්ෂුන් වහන්සේට සිල් රකින්න බැරුව යනවා. එහෙම සමාජයක් වර්ධනය වෙනවා නම් එළියේ ඒ දායකයෝ භික්ෂුන් වහන්සේගෙන් මහා සීලයක් බලාපොරොත්තු වෙන එකත් ඒ තරම් මං හිතන්නේ සුදුසු නෑ. මොකද උන්වහන්සේට සිල් රකින්න අපෙන් උදව් ලැබිලා නෑ. අපි ගිහිල්ලා ඒ ටික කරලා දෙනවා නම් අපි ගිහිල්ලා උසුද්ධ කරලා දුන්නා නම් උන්වහන්සේලා ඒ කාරණාවට යොමු වෙන්නේ නෑ. සමහරලාට අතිවාරමක් කපන් දෙනවා වාසිය හදාගන්න. ඒකට උදව් කරන්න කෙනෙක් හිටියා නම් උන්වහන්සේ ඒ කාරණාවට යෙදෙන්නේ නෑ. සමිනස දැන් එතනදී රැස්වන කුසලය ගැනත් අපි යමක් සිහිපත් කරමු. මේ අවස්ථාවේදී බුද්ධ කරුණාව බුද්ධ අනුකම්පාව අපි ලබන මොහොතක්. ඒ අපි සිහිපත් කිරීම ඉතාමත් වැදගත් අපේ ජීවිත සකස් කර ගැනීම උදෙසා. විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය උදෙසා අපේ බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට අවවාද අනුශාසනා කොට තිබෙන අවස්ථාවක අපි උන්වහන්සේලාගේ කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා පහසු කර ගැනීම උදෙසා අපේ ශ්‍රමයෙන් අපි දායක වීම සමිනස කොහොමද අපේ කුසල පක්ෂය ශක්තිමත් කිරීම කෙරෙහි දායක වන්නේ? විශේෂයෙන් අතීතයේ නම් ගිහි ජනතාව එහෙමයි භික්ෂු විනය හොඳට දැනගෙන හිටියා. ගිහි ජනතාව භික්ෂු විනය දන්න නිසා භික්ෂුන් වහන්සේට යම් අවස්ථාවක වරදකට පෙළඹෙන්න ඉඩ තිබුණත් දායකයා විනය දන්න නිසා උන්වහන්සේ ආරක්ෂා වෙනවා. උන්වහන්සේ වැරද්ද කරන්න බෑ. එහෙමයි සමිනහස. දායකයා ඒ කාරණාව දන්නවා. ඒ නිසා අකමැත්තෙන් උනත් රැකෙන්න වෙනවා. හැබැයි උන්වහන්සේ අකමැත්තෙන් වුණත් ඒ කාරණාවෙන් රැකෙනවා නම් දායක පාර්ශ්වයට රැස් වෙන කුසලස්කන්ධය අසීමාන්තයි. එහෙමයි. මොකද භික්ෂුව සිල්වත් වෙන්න වෙන්න දායකයාට පින් වැඩි වෙනවනේ. දන් දෙනවා. සිව්පසේම පූජා කරනවනේ. එතකොට සිල්වත් සංඝයා උදෙසා පූජා කරන්න කරන්න දායකයාට එතනින් තමයි කුසල් රැස් වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමිනාංස. අපි දක්ෂිනා විභංගයේ මේ කාරණාව සඳහන් කරලා තියෙනවා කියලා මුලින් සිහිපත් කළා. අපි ඔක්කොම සාකච්ඡා කරන්නේ නැතුව දක්ෂිණා විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. එහෙමයි. ඒක බොහොම කෙටියෙන් සිහිපත් කෙරුවොත් අපේ ස්වාමීන් වහන්සේ මට සමාව දෙන්න අපිට කෙටි විරාමයකට ගිහිලා ඒ පිළිබඳව සිහිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. ඔබටත් මම ආරාධනා කරන ඔබ සිරස FM 5000 මළුවේ බොහොම උපේක්ෂාවෙන් රැඳී ඉන්න අපි මේ විරාමයෙන් අනතුරුව නැවතත් සාකච්ඡාවට සම්බන්ධ වෙමු. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM 5000 මළුවට අද වැඩම කොට සිටින්නේ. තුන්widetilde පහදන 5000 මළුවර සිනමලේ. යමක ප්‍රාණඝාතයෙන් වැළකී අවිආයුධ ඉවසදම දයානුකම්පාවෙන් වසක් නම් මිනිසුන් අතර උපදින විට දීර්ඝායුෂ ලැබීමට හේතු වෙයි. පෙරුවන් සරණයි මේ සිරස FM 5000 මළුව. සිරස FM 5000 මළුවේදී අපි ධර්මයේ සාකච්ඡා කරන කාලය කෙමෙන් ගෙවි යමින් පවතින්නේ. අපේ ස්වාමීන් වහන්සේ අපිට බොහෝ වැදගත් ජීවිතයට අතිශයින් වැදගත් දහම් කාරණා බොහොමයක් පැහැදිලි කර දුන්නා. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් මා මේ අවස්ථාවේ පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් අපට දිය යුතුයයි නැත්නම් අපට දිය හැකි පෞද්ගලික දානයන් පිළිබඳව දේශනා කොට තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි කෙටියෙන් සිහිපත් කිරීම වැදගත් වෙනවා අද දවසේදී. ඒ ඔස්සේ අපි සඳහන් කරන්න සූදානම් වුණේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පෞද්ගලික දාන 14. එහෙමයි. ඒ 14 අග ඉඳලා කරුණු කීපයක් මේ මොහොතේ සඳහන් කරන්න හැදී ඉස්සෙල්ලා නැගුණ ප්‍රශ්නෙට තවත් පිළිතුරක් සපයන්න ඕන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්තිම දානය තමයි තිරිසං සතෙකුට දෙන දාණය. තිරිසං සතෙකුට බත් වේලක් දුන්නහම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දාණය දුන්න කෙනාට බත් වේල දුන්න කෙනාට අනාගත ජීවිත 100ක බඩගිනි නැතු වෙනවා කියලා. ඒ කියන්නේ අනාගත ජීවිත 100ක ඔහුට බඩගිනි වෙනකොට කෑම හම්බ වෙනවා. කෑම හිග නෑ ඔහුට. තිරිසං සතාට දුන්නේ එක වේලයි. ඒ වේලේ ආනිසංසය ඔහුට අනාගත ජීවිත 100කට හම්බ කිරුව වෙනවා. එහෙමයි සමිනහස. එතකොට දුස්සීල මිනිස්සෙක් කියලා කියේ පන්සිල්ම කඩන කෙනෙක්. එයාට කෑම වේලක් දුන්නොත් තිරිසනාට වඩා නමුත් මිනිස්සු නිසා උතුම්නේ උසස්. එහෙමයි. අනාගත ජීවිත 1000කට මං කෑම හම්බ කිරුව වෙනවා. තුතජන සීලවන්ත කියලා කියන්නේ අපිට හොඳයි. නමුත් ඒ පුජ්‍යලේ ආර්යයන් වහන්සේලාට හොඳනේ නෑ. අපිට හොඳයි සාමාන්‍යයෙන් ගමේ ගෙදර අපි කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා. අන් එහෙමයි. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අපේ ගෙදරදී
අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා මට. ඊළඟට අහසින් යන අභිඥාලාභී තවුසෙක්. එයත් බෞද්ධයෙක් නෙමෙයි, මේ ප්‍රත්‍යඥා සීලවන්තයත් බෞද්ධයෙක් නෙමෙයි. ඒගොල්ලන්ට සරණ නැහැ. එතකොට අහසින් යන්නේ, නමුත් එයාටත් සරණ නැහැ. අභිඥාලාභී සමත භාවනා ක්‍රම භාග්‍යතුන් වහන්සේ 15 වෙනි කල්ිනුත් එහෙමයි හිටියන්නේ. එහෙම කෙනෙකුට ආහාර වේලක් ලැබලා දෙන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් මට විපාක දෙනවා. ඊළඟට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන මිනිහෙකුට කෑම වේලක් දෙන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා. එහෙමයි ස්වාමිනා. අර තවුසර දුන්නටත් වඩා වැඩි. එතනින් එහාට මේ කාරණාවේ සඳහන් කරන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේට දන් දුන්නොත් ඒකේ ආනිසංසය සඳහන් කරන්න බෑ කියලා. එතකොට සෝවාන් තාම නොවිච්ච තෙරුවන් සහිතව පන්සිල් ඉක්මවා ගියපු තෙරුවන් සරණ ගිහිලා දසසිල් ආරක්ෂා කරන සාමණේර ස්වාමින් වහන්සේ නමක්, තෙරුවන් සරණ ගිහිල්ලා මේ ශාසනයේ හරියටම උපසම්පදා සීලය ලබාගත් ස්වාමින් වහන්සේ නමක් තම මගපල ලැබලා නැහැ. නමුත් උන්වහන්සේට දුන්න දානේ ආනිසංස ප්‍රමාණයද අපිට සීමාව දක්වන්න අපිට බෑ. භාග්‍යතුන් වහන්සේ දක්වයි, අපිට දක්වන්න බෑ. එහෙමනම් ඒ ස්වාමින් වහන්සේලා ගාව සිල් ගුණ තියෙන්න තියෙන්නනේ අර ත්‍රිසං සතාගින්දර ඉහළට ඉහළට ආවේ අපිට ආනිසංස වැඩි වෙන්නේ එතකොටනේ. එතකොට මේ ස්වාමින් වහන්සේලාට සිල් ආරක්ෂා කරන්න දායක පාර්ශවයේ උදව් කරනවා නම් ඒකෙන් වැඩි යහපතක් දායක පාර්ශවයටත් ලැබෙනවා. ස්වාමින් වහන්සේලාට යහපතක් හම්බ වෙනවා, දායකයාට අසීමාන්තික යහපතක් හම්බ වෙනවා. යම් හේතුවකින් උන්වහන්සේ දුස්සීල නම් දායකයා දුස්සීල නම් ඒ පින්කමේ ආනිසංසය කොයිතරම් සුළුපටුද, කොයිතරම් සුළුද කියන කාරණාව දෙපිරිස්ම හිතන්න ඕනේ. එහෙමයි. ඒ නිසා මහා පිහිටක් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේට සමාජයේට. උන්වහන්සේට සිල් රකින්න උදව් කරලා දායකයන්ට මහා පිහිටක් ලබන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙමනම් ගිහි පාර්ශවය භික්ෂූන් වහන්සේලාට උදව් කරන්න සිල් ආරක්ෂා කරගන්න. වෙන දේවල් වලට නෙමෙයි, සිල් ආරක්ෂා කරන්න උදව් කරන්න. ගිහි පාර්ශවයේ සැලසෙන යහපතත් ඉහළයි, ස්වාමීන් වහන්සේලා සැලසෙන යහපතත් ඉහළයි. එහෙමයි. නමුත් ගිහි පාර්ශවය ඒකෙන් මගහරින්ද උන්වහන්සේලා ඒ කටයුතු වල යෙදෙන්න ගත්තොත් උන්වහන්සේලාටත් ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා. බුද්ධ වචනයට ගරු කිරීම නැති නිසා උන්වහන්සේලා දුස්තිල වුණොත් දායකයන්ට ලැබෙන්න තියෙන පහසුවත් සහනයත් ඒකෙන් නැති වෙනවා. එහෙමයි. මෙහිඳ ඒක දායක පාර්ශවය දැනගන්න එක ඉතාම වටිනවා. හොඳයි. අපේ ස්වාමීන් වහන්ස, එහෙමනම් අපි කෙටි වෙලාවකින් නැවතත් සාකච්ඡාවට සම්බන්ධ වෙමු. ඔබට මම ආරාධනා කරන ඔබට ඇතිවන ප්‍රශ්න සිරස FM පන්සල් මළුවේ අපි මේ සාකච්ඡා කරන කාරණා සම්බන්ධව ඇතිවන ගැටලු 0112848888 කියන දුරකථන අංකයෙන් සිරස FM පන්සල් මළුවට යොමු කරන්න. අතිපූජ්‍ය කෝර්ලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ සිරස FM පන්සල් මළුවේ ධර්මය පැහැදිලි කරන්නේ. කෝර්ලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ සිරස FM පන්සල් මළුවට අද වැඩම කළේ. උන්වහන්සේ සමග අපි සාකච්ඡා කරමින් සිටියා පහුගිය අවස්ථාවේදී, විශේෂයෙන්ම අද දවසේදී නොවේ, පසුගිය සිරස FM පන්සල් මළුවකදී අපි චුල්ල කම විභංග සූත්‍රය කොටසක්, විශේෂයෙන්ම ප්‍රාණඝාතයට අදාළ කොටස සාකච්ඡා කළා. ඉන් අනතුරුව නැගෙන බොහෝ ගැටලු අද අපි දවසේදී සාකච්ඡා කළා. අපේ ස්වාමීන් වහන්සේ දැන් චුල්ල කම විභංග සූත්‍රයටම අදාළ කළ කෙනෙක් අපෙන් විමසුවා, යම් කිසි කෙනෙක් තව කෙනෙක්ගේ දියුණුවට, අධ්‍යාපනයට මේ ආදී හේතු වන කාරණා වළකනවා නම් ඒ පුද්ගලයාට විඳින්නට වන විපාක මොනවාද කියලා චුල්ලකම්ම විභංග සූත්‍රය තුරෙන් පැහැදිලි කර දෙන්නට යයි විමසා සිටියා ස්වාමීන් වහන්ස. මේ කාරණාව සතර සංග්‍රහ වස්තුවට අනුව සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක්. එහෙමයි ස්වාමීන් වහන්ස. සතර සංග්‍රහ වස්තුවේ දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවයේ අර්ථචර්යාව, මේ අර්ථචර්යාව කියන කොටසට තමයි මේක එකතු වෙන්නේ. එතකොට අර්ථචර්යාව කොටස් දෙකකට බෙදෙනවා, ලෞකික අර්ථචර්යාව සහ ලෝකෝත්තර අර්ථචර්යාව කියලා. එතකොට ලෞකික අර්ථචර්යාව කියන්නේ මොකක්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත්, තව කෙනෙකුගේ මෙලොව දියුණුව සඳහා උදව් කරන එක. මෙලොව යහපත් කරගන්න, දියුණුවටපත් කරගන්න උදව් කරන්න. අපි මෙහෙම සඳහන් කෙරුවොත් එක කාරණාවක්, දරුවෙක් ඉන්නවා හරි දක්ෂයි. අපි කියමු මේ දරුවා දැන් ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඉන්නේ. දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා මේ දරුවා අහවල් පාසලට යොමු කරනවා ඉදිරි අධ්‍යාපනය සඳහා. එතකොට තවත් ඒ මව්පියන්ට වඩා ටිකක් අවබෝධයක් තියෙන කෙනෙක් ඒ දරුවා විභාගයෙන් පාස් වෙලා බව දැනගෙන එයා ඇවිල්ලා අර මව්පියන්ට කියනවා, නෑ දරුවා මේ පාසලට දාන්න. ඕගොල්ලෝ හිතාගෙන හිටපු පාසලට නෙමෙයි, මේකට දාන්න. මේකේ මේ වාගේ පහසුකම් තියෙනවා, මේකේ මේ විදිහේ ගුරුවරු ඉන්නවා,
මේකේ මේ මේ විදිහට පාසුකම් තියෙනවා දරුවට යහපතක් සැලසෙයි. ඒ නිසා ඔබේ දරුවා මේ පාසලට දාන්න. එතකොට ඒ දරුවට අර පුජිලා උදව්වක් නේ කරන්න හදන්නේ. එහෙමයි. මව්පියෝ හිතුවට වඩා තව යහපතක් කරන්න සූදානම් වෙනවා. ඊළඟට ඔබ මේ රැකියාව තෝරගන්න. මේ විදිහේ රැකියාවක් තෝරගන්න එපා. ඔබ ජීවත් වෙන්නේ මේ රැකියාව තෝරගන්න. මේ රැකියාව කරන්න ගියොත් ඔබට පෞ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ රැකියාව කරන්න එපා. එනිසා මේ වගේ රැකියාවක් තෝරගත්තොත් මං හිතන්නේ ඔබේ සංසාරෙට යහපතක් වෙයි කියලා උදව්වක් කරන්න පුළුවන්. ඊට අමතරව තව කියන්න පුළුවන් මේ දරුවට මෙන්න මේ විදිහේ ශිල්ප උගන්වන්න. අනාගත ලෝකයේ මේ ශිල්ප වලට වැඩි තැනක් ලැබෙනවා. ඉල්ලුම තියෙන්නේ මේ දේවල් වලට. රැකියා බහුල වෙන්නේ මේ ශාස්ත්‍රයේ. ඒ නිසා දරුවා මේ පැත්තෙන් යවන්න. එතකොට එයාට ඒක ලොකු යහපතක් වෙයි. ආන් ඒ වාගේ කියලා උපදෙස් දීලා ඒගොල්ලන්ගේ අනාගතය සුවපත් කරන්න උදව් කරනවා. ඒක තමයි ලෞකික අර්ථචර්යාව. එහෙමයි ස්වාමිනා. එතකොට ඒ ලෞකික අර්ථචර්යාවත් එක්ක අපි සාකච්ඡා කරන්න ඕන කාරණා නම් විශාල ප්‍රමාණයක් තියෙනවා. තව කෙනෙකුට උපදේශයක් දෙනකොට මම මේක වර්තමානයේ කතා නොකර මම මේක සූත්‍රයේම ත්‍රිපිටකයේම මූලාශ්‍රයක් එක්ක සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ එක පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේක සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ තාලපුට කියන සූත්‍රයේ සංයුක්ත නිකායේ 4 වෙනි කොටසේ තාලපුට සූත්‍රය. මේ පුජ්‍යලේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මම හරියම දක්ෂයි නටන්න ගයන්න වයන්න. දැන් අපි හිතාගෙන ඉන්නේ අද දිනුයි කියලානේ. එහෙමයි ස්වාමීනි. නමුත් මේ පුජ්‍යලයා නටන්නේ නිලියෝ දහසක් එක්ක. අද නිලියෝ දහසක් එක්ක නටන නළුවෙක් අපිට හොයන්න නැහැ මේ ලෝකේ. එකවර නිලියෝ දහසක් එක්ක නටන කෙනෙක්. නමුත් මෙයා නටන්නේ නිලියෝ දහසක් එක්ක මෙයාගේ නර්තනයේ ගැයීම වැයීම මේ සියලු දේවල්. ඒ කාරණා සිදුවෙන අතරේ මෙයා එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි මගේ ඥාතීන් මගේ මුතුන් මිත්තු මට මේ කරුණ ඉගැන්වේ. මේ නැටුම් ගැයීම් පිළිබඳ ඉගැන්වුවා. ඒගොල්ලෝ දැන් දිව්‍ය ලෝකේ ඇති. නටලා ගායලා වයලා ගිහිලා එහෙ ඇති. ස්වාමීනි ඒ කාරණාව කොහොමද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. භාග්‍යතුනාච උත්තරයක් දුන්නා, මගෙන් ඒක අහන්න එපා. දෙවනි පාරත් ඇහුවා. දෙවනි පාරත් භාග්‍යතුනාච උත්තර දෙනව නැහැ. ඒක මගෙන් විමසන්න එපා ඔබ. තුන්වෙනි පාරත් මේ ඇහුවා. එයලා සඳහන් කළා නැහැ. මගෙන් විමසන්න එපා ඒ කාරණාව. මම තවත් අහනවා. එයලා සඳහන් කරනවා, මට විමසන්න එපා කියලා කියවට ඔබ මට නිහඬ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් මම උත්තරයක් දෙන්නම්. එහෙමයි. ඔබේ ඥාතීන් සියලු දෙනාම පහස කියන නිරේ ඉපදිලා ඉන්නවා කියලා. ඒ නම පහස. 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 නර්තනියට අදාළව ඉපදීතු කරපු. තියෙන නිරය. එහෙමයි. එතකොට පහස කියලා නිරයක් නිරේ ලෝක 136ක් සඳහන් කරන තැන පහස කියලා නිරයක් සඳහන් කරලා නැහැ. ඒ ඇයි කියන කාරණාව සඳහන් කරනවා පහස නිරේ තියෙන අවීචියම එක පැත්තක කියලා. සාමාන්‍යයෙන් අවීචියේ වටේට උසුපත් නිරයන් 16ක් තියෙනවා. ඒ උසුපත් නිරයක් නෙමෙයි පහස කියලා කියන්නේ අවීචියම කොටස් වෙලා එක පැත්තක්. ඒ නිසා අර 136ක් නිරවල සඳහන් කරලා නැහැ. එතකොට සඳහන් කරනවා මේ නිරයේ කොහොමද මේ අය දුක් විඳින්නේ කියලා. ඒ කාරණාව පැහැදිලි කරනවා. දැන් නර්තනයේ යෙදුනොත් කෙනෙක් මේ කාරණාව මේ අනුකම්පාව නිසා පැහැදිලි කරන්න තියෙන කාරණාව. හොඳයි. නර්තනයේ යෙදෙන කෙනෙක් එයාගේ නර්තනයේ දිහා බලාගෙන තව කෙනෙක් සතුටු වෙන ඇහෙන් බලලානේ. එතකොට ඇහෙන් බලලා රාග සිත් උපදවා ගන්නවා. තව කෙනෙක් දේශ සිත් උපදවා ගන්නවා. මේ කාරණාව නැටීම ගැයීම එක්ක විතරක් නෙමෙයි පැතිරිලා යන රූපලාවන්‍ය දක්වා පවා. එහෙමයි. එතකොට එයාගේ රාගය අවුස්සලා ඒ මනුස්සයා රාගෙන් වෙලෙන්න අකුසල සිද්ධ වෙන්නේ. රාගික සිතුවිලි නැති තව පුද්ගලෙ තුල රාග සිතුවිලි ඇති කියලා උපදවනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් රූපලාවන්‍ය කියලා කිව්වද? එතකොට දැන් කාන්තාව ලස්සන වෙන්න කරන විවිධ උපක්‍රම අද පිරිමි පාර්ශ්වයේ පවා සිද්ධ කරනවා. එතකොට ශරීරය කරන විවිධ දේවල් සංකේත තමන්ගේ ශරීරයේ පච්ච කොටා ගන්නවා. මේ වගේ දේවල් සිද්ධ කරන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ ඊට අදාළ වෙනවද? ඔව් යන්න දෙයි. ඇයි මං එහෙම කරන්නේ? එතෙන් ඉස්සරලා යන්න ඕනේ. මට පියවි ස්වභාවයක් ලැබිලා තියෙනවා. ඒකෙන් ඉස්සරලා පෙන්නනවා මට හම්බ වෙච්ච ඇඟ මට හම්බ වෙලා තියෙන්නේ මං කරපු පින්වල ප්‍රමාණයටනේ. හැමේ පාට මූණේ ලස්සන අතපයවල ස්වභාවය කායික ශක්තිය මේ ඔක්කොම මට හම්බෙලා තියෙන මම කරපු පෙර පින්වල ප්‍රමාණයට. එතකොට දැන් මම ඒ මට හම්බ වෙච්ච ඇඟට මම කැමති නෑනේ. මගේ ඇඟට මම කැමති නෑ හම්බෙලා තියෙන. එහෙමයි. ඉතින් මම කැමති නෑ
මගේ තොල් දෙකේ දැනට තියෙන වර්ණයට. ඒ නිසා තමයි මම වර්ණ වෙනම ගන්නවගත්තේ. මම කැමති නෑ මගේ ඇහි පිහාටුව පිහිටලා තියෙන විදිහට. ඒ නිසා මම ඒක වෙන විදිහකට හැදුවා. ඉතින් මම කැමති නෑ නිකම්ම නිකම් මේ අද්දඬුව තියෙනවට මම කැමති නැති නිසා තව කෙනෙක් ඒක වෙන රූපයක් ඇඳගත්තා. අපි සාමාන්‍යයෙන් දකින වර්තමානයේ මේ නිකම්ම මේක තියෙනවට වඩා ඒක අලංකාර වුණොත් තව හොඳයි අත. මේ නිකම්ම කළු පාට කිස්ටික තියෙනවට වඩා පැත්තක රතු පාට, පැත්තක කහ පාට, පැත්තක කළු පාට තියෙනවනම් වඩා හොඳයි කියලා හිතුණා. මේ හැමතැනම තියෙන අසංවරය. මේ හරි අසංවරය ගැන දේශනා කරන තැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ පැත්තේ තියෙනවා තනිකරම රත්තරන් වලින් හදාපු බිත්තියක්. ඒක තනිකර රත්තරන් එකේ මොකවත් ඇඳලා නැහැ. මේ පැත්තේ තියෙනවා මැටි බිත්තියක්. හැබැයි ඒකේ ලස්සන පින්තූර ඇඳලා තියෙනවා. මිනිස්සු වැඩියෙන් කැමති රත්තරන් බිත්තිය දිහා බලන්න නෙමෙයි පින්තූර තියෙන බිත්තිය දිහා බලන්න. ඒ කියන්නේ මගේ ඇහැ එච්චර අසංවර යැදිලා යන්නේ මේ පැත්තට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ මම දැන් මේ සැරසිලා ඉන්නේ ඇඳුම් ආයතනයේ ඉඳලා. මේ සැරසිලා ඉන්නේ තව කෙනෙකුගේ අවධානය අන් අයට වඩා වැඩියෙන් මා දිහා යොමු කරවා ගන්න. ඒ තුලින් ඔහු රාගයෙන් බඳවා ගැනීම සඳහා. එතකොට නැතුමක තියෙන්නේ ඒක. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ නිර්මාණය වෙලා තියෙන ලෝකය තුල කෙනෙක්ට මෙන්න මේ දේවල් වලින් මෑත් වෙලා ජීවත් වීම අසීරු කාරණයක් කියලා හිතෙන්න පුළුවන් නේද මේ සාකච්ඡාව අහගෙන ඉද්දී. රූපලාවන්‍ය කටයුතු, තැනට සුදුසු වන විදිහට අඳින පළඳින එක, මේ දේවල් ස්වාමීන් වහන්සේ නොකර කොහොමද මේ සමාජයත් එක්ක එකට ඉදිරියට යන්නේ කියලා කෙනෙක් තැනට සුදුසු විදිහට අඳිනවා කියන කාරණාව ඒකට බලපාන්නේ නැහැ. එහෙමයි. හැබැයි හුඟක් වෙලාවට දකින්නේ තැනට නිසුදුසු විදිහට ඇඳලා ඉන්න ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුගෙට ගිහිල්ලා ඉන්නේ බුදුගෙට යන්න ඕන ස්වභාවයට නෙමෙයි. පන්සලේ ගිහිල්ලා ඉන්නේ පන්සලට යන්න ඕන ස්වභාවයට නෙමෙයි. සමහර වෙලාවට මංගල උත්සවයට උනත් අපිට යන්න පුළුවන් බොහොම සංවරශීලී ඇඳුමක් ඇඳලා දකින්න ඕනෑම කෙනෙක් ප්‍රේමනාප උපදවන විදිහට යන්නත් පුළුවන්. නමුත් අඟපසඟ පේන්න ඇඳගෙන ගිහිල්ලා තව කෙනෙක් රාගයෙන් බැඳෙන විදිහට යන්නත් පුළුවන්. නමුත් එතකොට එයා ඒ විදිහට ගියේ අන් අයගේ අවධානය අර පාදාන්තයේ දක්වාම හොඳට වැහිලා අත් හොඳට වැහිච්ච ඇඳුමක් ඇඳගත්ත කෙනාට වඩා සාමාන්‍ය පෘථග්ජන සමාජයේ ඉතාම කොට ඇඳුමක් ඇඳගෙන ගියපු දිහා බලනවා වැඩි. එහෙමයි. එතකොට එයා දන්නවා මේ පිරිස ඔක්කොම මන් දිහා බලනවා වැඩි. එතකොට ඒගේ සියලු දෙනාගේ අවධානය තමා දිහාට ගත්තා. එතකොට එයාගේ ඇඳුමේ ස්වභාවය සහ අඟපසඟ පේන්න නොපෙනෙන ඇඳලා ඉන්න ස්වභාවයත් එක්ක අර පීෂගේ රාග සිතකුත් ඇති වෙනවා. එහෙමයි. එතකොට ඔවුන්ගේ හිත ව්‍යාකූල කළා මගේ ඇඳුම සහ මගේ ශාරීරික ප්‍රදර්ශනය කිරීම. ඒ තුළ රාග සිත උපදවාගත් අර පුද්ගලයා අකුසල් කරගන්නවා. ඔහුට අකුසල් කරගන්න මම උදව් කළා. එහෙමයි. ඉතින් ඒ නිසා මට ඒක නිරේක ගිහිල්ලා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිරේ තමයි පහස නිරේ. ජීවිතය කියලා කියන්නේ අපි හිතන තරම් සරල කාරණයක් නෙවෙයි. ඒ නිසායි අපි මේ මොහොතේ සිහිපත් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියත් උන්වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, අප කෙරෙහි අනුකම්පාව මේ මොහොතේ යෙදී තිබෙන බව. ඒ සිහිපත් කිරීම ඉතාමත් වැදගත්. අපේ බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ උන්වහන්සේගේ පිළිරුව ඉදිරිපිට දනින් වැටි වැඳ නමස්කාර කිරීම පමණක් නොවේ. උන්වහන්සේ පෙන්වාලූ මාර්ගයේ ගමන් කිරීමමයි, නොපමාව ගමන් කිරීමමයි. අපි ඉතාමත් වටිනා යුගයක, වටිනා කාලයක, වටිනා දේශයක ඉපදුණු වටිනා මිනිසුන්. ඉතින් මේ වටිනා බව අවබෝධ කරගෙන ජීවිතය හොඳින් සුදුසු ආකාරයෙන් ගලපාගෙන නිර්වාණය දෙසට යොමු කරවන්නට අපි උත්සාහවත් විය යුතුයි. අපේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මේ විදිහට සිරස FM පන්සල් මළුවේදී වැඩම කරලා මුණ ගැසිලා ඔබට පහදා දෙන්නේ එයමයි. අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දුර බැහැර සිට ඔබ වහන්සේ සිරස FM පන්සල් මළුවට වඩින්නේ. ඔබ වහන්සේලා ගන්නා මේ වෑයම, මේ වීර්යය බොහෝ දෙනාගේ මානසික සැනසීම නිවන් මාර්ගයට රැගෙන යාම දක්වාය තවදුරටත් වර්ධනය වෙනවා. ඒ පිණිසමයි කියන එකත් අපි සිහිපත් කරනවා. මේ රැස් කළා වූ බොහෝ දෙනාගේ සිත පහදා රැස්ුණා වූ කුසල ශක්තියෙන් ඔබ වහන්සේගේ නිර්වාණ අවබෝධය පිණිසම ඉතාමත් පහසුම ආකාරයෙන් ඒ නිර්වාණය දකින්නට ඒ යන මාර්ගය ඉතාමත් පහසුවෙන් ඔබ වහන්සේ වෙත ළඟා වේවා. මේ පින්, මේ කුසලය ඒ සඳහා හේතුවක්ම ශක්තියක්ම වේවා කියලා ස්වාමීන් වහන්සේ අපි පින් අනුමෝදන් කරනවා. සියලුම සම්මෙත්‍රික දිව්‍යයන්ගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. එහෙමනම් අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ
සදහම් සාකච්ඡාව ශ්‍රවණය කළ සිරස FM 500 මලුවට පැමිණි ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. මුණගැහෙමු ලබන ඉරිදාත් උදැසන 6:00.